මේ අවුරුදු 20ක මගේ සේවා කාලය තුල මම අධ්‍යක්ෂපු ප්‍රධානම බාධා දෙක අපිට ජනතාවගේ රෝග සුවපත් වීමේ ක්‍රමයේ තියෙන දුර්වලතාව. අපි බටහිර වෛද්‍යවරු හැටියට අපිට ජනතාවට රෝග ඇතිවීම වැළැක්වීමේ ක්‍රමය අපේ අවබෝධය තුල බොහොම අඩුයි. Cavalry, Janata Sevayaka, dedicated to serve the people. අයිබෝන් සුබදේශනක් ප්‍රාර්ථනා කරනවා ඔබ සිළුම දිනාට තිලින අයිබෝන් සුබදේශනක් අයිබෝන් චිරාන් සුබදේශනක් කියලා ප්‍රාර්ථනා කරනවා ඉතින් නිරෝගීකම කියන්නේ උතුම්ම සැපත කියලා තමයි අපි හැමෝම හඳුනගෙන තියෙන්නේ අපි හැමෝම දන්නේ ඉතින් මේ නිරෝගීකම හැම කෙනෙකුටම ප්‍රාර්ථනා කරන කාලයක් මේ ඉතින් නිරෝගීව ඉන්න අපි බොහෝ දේවල් කරන්න ඕන ඔව් තිලින මේ බොහෝ දේවල් නිරෝගීව ඉන්න අපි කරන නිසා තමයි අපිට මේ පසුගිය දින කීපේ අපි හැසිරිච්ච විදිහත් එක්කම අපිට මේ මොහොත වෙනකොට යම් මට්ටමකින් සතුටුදායි වෙන්න පුළුවන් තත්ත්වයක් උදා වෙලා තිබෙනවා මොකද මේ පසුගිය මට මතක විදිහට පසුගිය මේ සති දෙකකට ආසන්න කාලයක් අධික කාලයක් ගත්තාම මේ අපේ COVID-19 රෝගීන් වාර්තා වීම සමාජයෙන් සිදු වෙලා නැහැ අඩු වෙලා තියෙනවා අඩු වෙලා තියෙනවා ඒ සියලු දෙනා හමු වෙච්ච රෝගීන් සියලු දෙනාම වාර්තා වෙලා තිබුණේ නිරෝධාන මධ්‍යස්ථානවලින් එතකොට යම් මට්ටමකින් අපිට රටක් විදිහට මේ මොහොතේ සතුටු වෙන්න පුළුවන් අපි මේ ලබා දුන්නු සෞඛ්‍ය උපදෙස් මේ ලබා දුන්නු ආරක්ෂක අංශුන් ලබා දීපු උපදෙස් අපි මේ ටිකක් හොඳ විදිහට වැඩ කළා කියලා හොඳ විදිහට අපි අනුගමනය කළා කියලා හැබැයි අපි ඔබට කියන්නේ අපි ඒ ලැබපු සතුට අකණ්ඩව පවත්වාගෙන යන්න නම් මේ රෝගයට ගොදුරු වෙන්නේ නැතුව මේකින් ආරක්ෂා වෙන නම් අපි තවත් කළ යුතු බොහෝ දේවල් තිබෙනවා තිලනේ මොකද අපි විශ්වාස කරන්නේ මේ රෝගය වැළඳිලා ප්‍රතිකාර කරනවට වඩා ඒ රෝගය වැළඳෙන්නේ නැතුව ඒකින් ආරක්ෂා වෙන්න පුළුවන් නම් අපේ ශරීරය තුලින්ම ඒක තමයි අපි ලබන ලොකුම ජයග්‍රහණය වෙන්නේ. ඔව් දැන් ඔබ කිව්වා වගේ චිරාන් මේ රෝගයකින් කලින් ඉඳන්ම ආරක්ෂා වෙන්න නැත්නම් රෝගයක් හැදෙන්න කලින් අපි ඒක පාලනය කරගන්න නම් අපිට කරන්න බොහෝ දේවල් ටිකක් තියෙනවා. විශේෂයෙන්ම මේ වෛද්‍යවරු කියන කාරණාවක් තමයි රෝගයක් පාලනය කරගන්න හැදෙන එක නතර කරගන්න මේ අපේ ඇඟේ තියෙන ප්‍රතිශක්තිකරණේ පවත්වාගත යුතුමයි අනිවාර්යයෙන්ම ප්‍රතිශක්තිකරණේ හීන වුණොත් අපිට වෛරස් උණ හෝ වෙනත් රෝග හැදීමේ හැකියාව වැඩි වෙනවා ඉතින් ඒ නිසා මේ කාලයක් තිස්සේ අපේ දේශීය ක්‍රම තිබුණා මේ වෛරස් උණ පාලනය කරගන්න යොදාගෙන ඉතින් ඒ දේවල් තවදුරටත් අපි භාවිතා කළොත් අපිට ඕනම වෛරස් උණකට මුහුණ දීමේ හැකියාවක් තියෙනවා දැන් ලෝකයේත් එක ගත්තහම දැන් ලෝකයේ අනෙක් රටවල මේ කොරෝනා වෛරසය ඉතාම ඉහළ ලෙස පැතිරුණා. හැබැයි අපේ රටේ සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ මේ හැමෝම එකට එකතු වෙලා කරපු ක්‍රියාදාමය නිසා එක පැත්තකින් පාලනය වෙනවා වගේම මේ රෝගය අනෙක් පැත්තෙන් අපේ රටේ අපේ මේ දේශීය ආහාර රටාව මේ දේවල් එක්ක අපේ ප්‍රතිශක්තිකරණේ තියෙනවා අපේ යම් යම් පුරුදු නිසා ප්‍රතිශක්තිකරණේ පවත්වාගෙන තියෙනවා අපේ ශරීරයෙන්. ඉතින් මේ නිසා තමයි අපිට මේ පුළුවන් වෙලා තියෙන්නේ මේ ඕනම වෛරස් රෝගයකින් බේරලා ඉන්න. ඔව් අපි ඔබට ආරාධනා කරනවා ඔබට පුළුවන් netfm බැලුම්ගල Facebook පිටුවට මේ අවස්ථාවේදී ඔබ පිවිසුනොත් එම අපි විශේෂ වීඩියෝවක් අපේ Facebook පිටුව ඔස්සේ ඔබට ලබා දෙලා තිබෙනවා බටහිර වෛද්‍යවරුන් පවා තහවුරු කරන කොරෝනා නැසන දුම් හට්ටිය කියලා මෙන්න මේ මාතෘකාවට තේ තමයි තිල්න මේ වීඩියෝ පළ කරලා තිබෙන්නේ අපි අද ඔබත් එක්ක මේ ආකාරයෙන් සාකච්ඡා කරන බලාපොරොත්තු වෙන පසුගිය කාල සීමාවෙදීම මේ සමාජ මාධ්‍ය ඔස්සේ යම් කතා බහට ලකුණා මේ සිරුරේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන්න කල යුතු දේවල් සම්බන්ධයෙන් අපි ඔබට අද ඒ කාරණා සම්බන්ධයෙන් කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා අපි හිතුව අපේ කතා බහ මෙන්න මේ ආකාරයෙන් ආරම්භ කරන අපේ කතාවන මුලින්ම එකතුනේ මාතර මහරෝහලේ බටහිර වෛද්‍යවරයෙකු වන වෛද්‍යවරයෙකු වන වෛද්‍ය මාලින් බටකොඩ මහත්මිය අපි ඔහුගේ කතාව අහලා අපේ සාකච්ඡාව ආරම්භ කරමු
බටහිර වෛද්‍යවරයෙක් වශයෙන් මම දැනට අවුරුදු 20කට ආසන්න කාලයක් ප්‍රධාන රෝහල්වල සේවය කරලා තිනවා. ඉන් අඩකට වැඩි කාලයක් මම සේවය කරේ කායික රෝග වාට්ටුවල. ඒතර මට ගොඩක් ලොකු අත්දැකීම් තියෙනවා විශේෂයෙන්ම බෝ වන රෝග සහ බෝ නොවන රෝග ප්‍රතිකාර සම්බන්ධයෙන්. ඉතින් අපි බටහිර වෛද්‍යවරු විදිහට අද අපේ රටේ ප්‍රධාන වෛද්‍ය ක්‍රමය මම කියන්නේ බටහිර වෛද්‍ය ක්‍රමය. ඒ වෛද්‍ය විදිහට අපිට ප්‍රධාන වගකීම් දෙකක් පැවරෙනවා. ජනතාවගේ නිරෝගීතාවය සම්බන්ධයෙන් එකක් තමයි ජනතාව නිරෝගී කිරීම සඳහා අපි කළ යුතු එක කාරණයක් ජනතාව රෝගී වීම වැළැක්වීම. අනිත් කාරණය තමයි රෝගී වූ ජනතාව සුවපත් කිරීම. මේ වගකීම් දෙකම අපිට පැවරෙන ප්‍රධාන වගකීම් දෙකක් අපි වෛද්‍යරු හැටියට මේ අවුරුදු 20ක මගේ සේවා කාලය තුල මම අත්දකපු ප්‍රධානම බාධා දෙක අපිට ජනතාවගේ රෝග නැවැත්වීමේ ක්‍රමය සහ සුවපත් වීමේ ක්‍රමයේ තියෙන දුර්වලතා. මොකද අපිට අපි බටහිර වෛද්‍යවරු හැටියට අපිට ජනතාවට රෝග ඇතිවීම වැළැක්වීමේ ක්‍රමය අපේ අවබෝධය තුළ බොහොම අඩුයි. රෝග නැවැත්වීම රෝග සුව කිරීම දෙකම අතින් අපි ඉතාම දුර්වල තැනක තමයි ඉන්නේ. ඒක තමයි මට තිබිච්ච ප්‍රධානම ගැටලුව. මගේ මම උත්සාහ කරා පුළුවන් තරම් ජනතාව නිරෝගී කරන වෛද්‍යවරු එක්කෙන්. නමුත් ඒක මට නොහැකි වුණේ අපේ තියෙන මේ දැනුමේ අඩුපාඩු නිසා. නමුත් ඒ විසඳුම මට ලැබුණේ හෙළ සුවයත් එක්ක සම්බන්ධ වෙන්න ලැබීමෙන්. තිලන මේ අවස්ථාවේදී අපි සඳහන් කළ යුතු කාරණා වෙන්නේ අපිට පුළුවන් නම් අපි අර කලින් කිව්ව වගේ තිලන කිව්ව වගේ මේ රෝගයක් වෛරසයක් ආසාදනය වෙන්න කලින් ඒකට මුහුණ දෙන්න පුළුවන් ආකාරයට ඒකට ඒකත් එක්ක අපේ සිරුරට අපේ ඇඟට ඒකත් එක්ක සටන් කරන්න පුළුවන් මට්ටමට අපි ඇඟ පවත්වා ගන්න පුළුවන් නම් අන්න අපිට හොඳ ආරම්භයක් වී මෙතෙන් සිට හෝ අපේ ජීවිතේ ඉස්සරහට පවත්වාගෙන යන්න. ඔව් අපිට මතකයි මේ අපේ අම්මලා අපි පොඩි කාලේ මේ උණක් රෝගයක් හැදෙන්න කියලා එනවා කියලා දැනගත්තාම අපිට ওই පස්පංගුව පැකට් එකක් අම්බලා දෙනවා බොන්න. එහෙම නැත්නම් පස්පංගුව අපිට හුමාලේ දෙනවා මේ අල්ලන්න හුමාලේ ඇඟට මෙයා වෙන්න. එතකොට ඉතින් මේ උණ පාලනය කරගන්න නැත්නම් වෛරස් රෝගය පාලනය කරගැනීමේ හැකියාවක් තියෙනවා කියලා මේ කියලා තියෙනවා. ඉතින් මේ දේවල් අපි පහුගිය කාලය පුරාම ගත්තම නොකරා වෙන්න පුළුවන්. හැබැයි මේ දේවල් වල යම් ප්‍රගතියක් තිබුණා. ඒ දේවල් වලින් අපිට යම් දෙයක් කරගන්න හැකියාවක් තිබුණා. ඒ නිසා මේවා පැත්තකට දානවට වඩා මේ දේවල් වලින් අපිට රෝගයක් පාලනය කරගන්න පුළුවන් නම් ඒක අපි භාවිතයට ගන්න එක ඉතාම හොඳයි. අනිවාර්යයෙන්ම. මොකද අනික් කාරණා තමයි දැන් මේ දේවල් අපි පාවිච්චි කරනකොට අපි හිතමු මොන යම් හෝ කාරණාවකින් අපිට මේ කිසියම් වූ රෝගී තත්ත්වයක් වැළඳුණා කියලා. හැබැයි ඒ වැළඳුණාට පස්සේ අපි තවදුරටත් මේ වගේ ක්‍රමات එක්ක ඉන්නේ නැතුව අපිට පුළුවන් නම් වෛද්‍ය උපදෙස් ගන්න මේ දේවල් කරන්න ඕනේ. මොකද රෝගිය වැළඳුණාට පස්සේ ඒ දේවලට යොමු වෙනවට වඩා අපිට පුළුවන් නම් ඊට කලින් අපේ පුරුදු හදාගෙන අපි දේශීය ආහාර රටාවට හුරු වෙලා අපේ මේ තියෙන දේවල් එක ජීවත් වෙන හුරු වුණොත් අපිට පුළුවන් වෙවි රෝගිය වැළඳෙන්න කලින් අපේ ඇඟ අපේ සිරුර එවිලෙන් ලෑස්ති කරගන්න. අපි කරපු අපේ මේ කතාබහත් එක්ක අධිකරණ වෛද්‍ය විශේෂඥ කුමුදු සංජීව දහනායක මහත්මයා ඔහුගේ අත්දැකීම් මෙන්න මෙයන් කරගෙන බෙදා දාගත්තා. මේ වෙදකම් වල ඉතිහාසය අපි ගත්තම මම බටහිර වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත්ත කෙනෙක්. හැබැයි මට අත්දකින්න ලැබුණා මේ වෙදකමේ තියෙන අපූර්වත්වය. ඒකෙන්ද අපි බටහිර වෛද්‍යවරයෙක් වුණත් අපේ පාරම්පරික අපේ දේශීය අපේ බුදුදහමත් එක්ක විච්ච වෛද්‍ය ක්‍රමයේ තියෙන සුවිශේෂත්වය මම මේ රටට කියන්න ඕන. මොකද අපේ මේ දේශීයත්වයත් එක්ක තමයි අපි හැදිලා වැඩලා තියෙන්නේ. අපේ ලේ වල තියෙන මේ දේශීයත්වය, අපේ මනසේ ගැබ්බෙලා තියෙන මේ දේශීයත්වය. ඉතින් මේ දේශීය දැනුම අපි මං හිතන රටට දෙනවා නම් අපි බටහිර වෛද්‍යවරු වේවා දේශීය වෛද්‍යවරුලා කාගෙනුත් අපි වෙන්න ඕනේ යුතුකමක් විදිහට තමයි මම දකින්නේ. මොකද බොහෝ වර්තමාන වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවලින් පිළිසරණක් නැති රෝගී තත්වයන් වලට මේ වේදකමෙන් පිළිසරණක් තියෙන බව අපිට ප්‍රත්‍යක්ෂයි. ඉතින් ඔබට පුළුවන් අපි අද දවසේදී නැතිනම් බැලුම් ගල ඔස්සේ ඔබට අනාවරණ කරන බලාපොරොත්තු වෙන කතා බහ කරන බලාපොරොත්තු වෙන ඔබට කොහොමද මේ දුම් අල්ලලා එහෙම නැත්නම් මේ දුම් හට්ටිය පාවිච්චි කරලා කොහොමද මේ සඳහන් කරන මේ කැඳ වර්ග පාවිච්චි කරන්නේ කොයි ආකාරයෙන්ද කොහොමද මේවා ලබා ගන්න පුළුවන් කොයි ආකාරයෙන්ද මේවා භාවිත කරන්න පුළුවන්කම තිබෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් අපි සෝදනම ඔබත් එක්ක සාකච්ඡා කරන්න සමහර විට තිලින මේ දැනටමත් ඔබ මේ දේවල් පාවිච්චි කරනවා වෙන්න පුළුවන් ඔබ ඒ සම්බන්ධයෙන් ලබාගත් අත්දැකීම් ඇති ඔබේ ශිරුරේ ප්‍රතිශක්තිකරණය වැඩි වුණේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් ඔබට අත්දැකීම් ඇති ඔබට පුළුවන් මේ අත්දැකීම් අපිත් එක්ක බෙදා හදා ගන්න 011-255-3363 අපේ දුරකථන අංකය. ඒ වගේම තමයි තිලින අපි මෙතනදී කියන්න ඕන කාරණාව තමයි දැන් අපි අතීතයේ ඉඳලම අපේ දේශීයත්වය අපි අගය කරපු පිරිසක් ජනතාවක අපේ ප්‍රෞඪ ඉතිහාසයක් තියෙනවා අපේ ඉතිහාසය සම්බන්ධයෙන් නේද. ඉස්සර අපේ පුරාතන රජවරු මේ ඖෂධ ලබා ගන්න කලින් තමන්ගේ දෛනික කටයුතු ආරම්භ කළේ කොයි ආකාරයෙන්ද තමන්ගේ ජීවිතේට ලෙඩක් රෝගයක් වැළඳෙන්නේ නැතුව ආරක්ෂා වෙන මොන වගේ ක්‍රමද අනුගමනය කළේ අන්නෙම ඉතිහාසයක් අපිට තිබුණා. ඒ ඉතිහාසයෙන් අපිට ගන්න
හොඳ දේවල් තියෙනවනේ තිරින්න. ඒ හොඳ දේවල් අරගෙන අපි අපේ එදිනෙදා ජීවන පැවැත්ම හදාගත්තොත් අපිට මේ රෝගවලට වැළඳීමේ රෝගවලට ගොදුරු වීමේ සම්භාවිතාව බොහොම අඩු කරගන්න පුළුවන්. මොකද අපි අතීතේ ඉඳන් අපි දන්නවා අපි හොඳ ආහාර රටාවල හුරු වෙලා හිටියා. මේ පෝෂණින් අධික ආහාර ගන්න අපි පුරුදු වෙලා හිටියා. දැන් වගේ මේ හවසට කඩෙන් රයිස් එකක් ගන්න කොත්තුවක් ගන්න අපි හුරු වුණාට ඊට එහා ගිය ඊට හාත්පස වෙනස් දේවල් අපි අනුගමනය කළා. හැබැයි මේ සමාජයේ දියුණු වීමත් එක්කම කාර්යබහුල වීමත් එක්කම අපි විවිධ වූ ක්ෂණික ආහාරවලට විවිධ වූ ආහාර රටාවලට අපි අපේ ජීවිත වෙනස් කරගත්තා. ඔව් ඔබ ආවේ හොඳ තැනකට සිරන් මේ ඔය අපි ගන්න ආහාර රටාව නිසා තමයි අපිට මේ ප්‍රතිශක්තිකරණේ හීන වෙලා තියෙන්නේ දැන් අපි ඇත්තටම මේ වෙනකොට ගන්න ආහාර ගැන ටිකක් ආපහු හිතලා බලන්න මොනවද අපි කන්නේ බොන්නේ කියලා අපි කෘතිමව ආහාර රසකාරක භාවිතා කරනවා ඒ වගේම අපි තෙල් නැවත නැවත භාවිතා කරනවා මේ තෙල් තෙල් වලින් ටෙම්පරාදු කරන්න උයන්න බදින්න නැවත නැවත භාවිතා කරනවා ඒ වගේම අපි වැඩිපුරම මස් වර්ග ආහාරයට ගන්නවා දැන් මේ මස් වර්ග ආහාරයට ගැනීම ප්‍රතිශක්තිකරණේ හීන වෙන්න ප්‍රබල හේතුවක් කියලා වෛද්‍යවරු පහුගිය කාලේ ආගෙන තිබුණා විශේෂයෙන්ම ඔය කුකුල් මස් වගේ දේවල් වලට මස් වර්ධනය කරන්න කුකුලගේ මස් ටික වැඩි කරගන්න හෝමෝන ඇතුළත් කරනවා උන්ට ඒ හෝමෝන දීර්ඝකාලීනව අපේ ශරීරයට ඇතුල් වීම තුලින් අපි ආහාරයට ගන්න මස් ආහාරයට ගන්නකොට අපේ ඇඟට එනවා ඒවා එහෙම ආවහම කාලයක් යනකොට අපිට යම් ඖෂධයක් දීපුවම මේ ඖෂධය වැඩ කරන්නේ නැතු වෙනවා ඉතින් ඒ නිසා මේ අපි ගන්න ආහාර රටාව අපේ ප්‍රතිශක්තිකරණේ හීන වෙන ප්‍රබල සාධකයක් බවට පත් වෙලා තියෙනවා මේකෙන් අපි නැවත නැවත හිතන්න ඕන ඒ වගේම තමයි අපේ අර දේශීය ක්‍රමවේදයන් මොනවද ඒ දේවල් නැවත භාවිතයට අරගන්න අපි පෙළඹෙන්න ඕන මොකද අපි පසුගිය කාල සීමාවදීම කතා කළේ මේ මේ කොවිඩ් 19 තත්ත්වය ලංකාව විතරක් නෙවෙයි මුළු ලෝකෙම ව්‍යාප්ත වෙලා ගියාට පස්සේ අපි හැමෝටම අහපව් අවස්ථාවක් ලැබුණා තිරින් මේ හැරිලා බලන්න අපි මේ පහුගිය අවුරුදු ගණනාව පුරාම කළේ මොනවද අපි හැසිරුනේ කොහොමද අපි කරපු දේවල් ප්‍රතිඵල මොනවද තියෙන එක අපිට අහපව් හැරිලා බලන අවස්ථාවක් ලැබුණා ඉතින් ඒ අහපව් හැරිලා බලපු අවස්ථාවේ අපි ජීවිතේ යම් පාඩමක් ඉගෙන ගත්තා නම් රයිට් අපි මෙන්න මේ මොහොතේ ඉඳන් අහපව් වෙනස් වෙන්න ඕනේ අපිට වෙනස් වෙන ලැබිච්ච හොඳම අවස්ථාව මෙන්න මේක අපි කොහොමද අපේ ඉදිරි කාල සීමාව ජීවිතේ ඉදිරි කාල සීමාව රෝගවලට ගොදුරු නොවි රෝග වැළඳෙන්නේ නැතුව ඒවෙන් ආරක්ෂා වෙන්න අපිට අනුගමනය කරන්න පුළුවන් ක්‍රමවේද මොනවද කියලා අපි කල්පනා කරනම් අන්න ඒක තමයි හොඳම ආරම්භය ඒ කාරණා සම්බන්ධයෙන් අපි කතා බහ කිරීමේදී මේකේ සජීවී අධ්‍යක්ෂින් විඳින අධිකරණ වෛද්‍ය විශේෂඥ කුමුදු සංජීව දහනායක මහත්මයා අපිත් එක්ක තවත් කරුණු කාරණා සම්බන්ධයෙන් පැහැදිලි කිරීම කළා අපි 2009 වසරේ මේ වැඩසටහනට සම්බන්ධ වෙනකොට අපේ දරුවෝ දෙන්නෙක් මට හිටියා ඒ දරුවන්ගේ අපි දකින දෙයක් තමයි මාසයකට සැරයක් විතර අනිවාර්යයෙන්ම ලෙඩ වෙන. උණක් හැදෙනවා, හෙම්බිරිස්සාවක් හැදෙනවා. එතනින් එහාට මගේ දෙවනි දරුවට නම් නියුමෝනියා තත්ත්වය දක්වා වර්ධනය වෙන ලෙඩ වර්ග හැදි හැදි තිබුණා. ඉතින් අපේ ප්‍රතිශක්තිය දැන් අපි බටහිර වෛද්‍යවරුන් අපේ ප්‍රතිශක්තිය ඉත අඩු මට්ටමක තමයි පැවතියේ. හැම ලෙඩකදීම අපි ප්‍රතිජීවක ඖෂධ භාවිතා කරනවා, වේදනානාශක ඖෂධ භාවිතා කරනවා, උණනාශක ඖෂධ භාවිතා කරනවා. ඊටත් එහා ගියපු ඉබුප්‍රොෆෙන් වගේ ඖෂධ වර්ග භාවිතා කරනවා. ඉතින් මේ හැම එකෙම ඉතාමත් తాවකාලික සුවයක් විතරයි අත්ුනේ. ඒ ඖෂධ මත අපි යැපෙන්න පටන් पारंपरिक औषधनाशक प्रतिजीव औषधा मूत्र परीक्षा अनागत परपुर මේ අපි මෙච්චර කාලයක් අනුගමනය කරපු ආහාර රටාව පුතේ මේ ආහාර රටාව වැරදි අපි මෙතෙන් සිට හෝ ආහාරයට ගන්නුනේ මෙන්න මේ වගේ දේවල් අපි මෙන්න මේවෙන් ඈත් වෙමු අපිට පුළුවන් නම් මෙන්න මේ වගේ දේවල් ආහාරයට ගන්න කියලා අපේ දරු පරපුරට ඒ සම්බන්ධයෙන් යම් දැනුමක් දුන්නොත් අපිට පුළුවන් වේවි අනාගතයේදී හෝ ලෝකේ පුරා පැතිර යන මෙවැනි වෛරස් වලින් අපේ රටේ දරු පරපුර ආරක්ෂා කර ගැනීමේ හැකියාව අපිට ලැබේවි
ඒක තමයි මේ අවස්ථාවේ අපි කළ යුතු වන්නේ. ඔව් මේ දුම් හට්ටියෙන් කෙරෙනතර අපේ ඇඟේ තියෙන ප්‍රතිශක්තිකරණය පවත්වාගෙන යාම ඒකට ලුකුලක් ලබා ගැනීම. ලුකුලක් ලබා දීම වෙන්නේ. ඉතින් ඒ නිසා මේක පාවිච්චි කිරීම තුලින් අපිට වෛරස් රෝගයක් පාලනය කර ගැනීමේ හැකියාව තියෙනවා. ඔව්. තිල මේ කාරණා කොයි ආකාරයෙන්ද මේ කොවිඩ් අර්බුදයත් එක්ක කොහොමද මේක ප්‍රයෝජනට ගන්න කියන කාරණාව සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය විශේෂඥ කුමුදු සංජීව දහනායක මහත්මයා තවත් පැහැදිලි කිරීම කළා. वर्तमाने में कालीन वशं वेदगत विन दयाक्ने में कोविड अर्बुदे मे कोविड अर्बुदे की अन्ने अभी दान तरम तवम बटहीर एन तको बटहीर औषधियाको इवागे मेक वलक्का संधा विनयाम हो क्रमवेद्या ताम स्वयागत नतियुग इतिंग लोक पुराम पारेशन दिया तवम ए संबंधी निश्चित औषधिया स्वयागे नह महित अपे युतकम इष्टकिरी में दयाक विधि तमय अभी यम मट्टम को समाजगत वेला माध्य हरहा समाजगत वेन्न कल्पना करे इतेंदी अपीट अवश्युने अभी मे अत्यंदिर बेहत मिनसु अतरट මිනිසුන්ගේ ස්වාභාවික ප්‍රතිශක්තිය වැඩිවීමේ හරහා මේ රෝගය පාලනය වෙනවා. ඒ කියන්නේ තමන්ට එන වෛරසය පාලනය කරගන්න පුළුවන්, තමන්ගෙන් තව කෙනෙකුට වෛරසයක් යන එකත් පාලනය කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ අවස්ථාවක මම හිතන්නේ අපි විශේෂයෙන් සමාජගත වෙන්නේ මිනිසුන්ගේ ස්වාභාවික ප්‍රතිශක්තිය, අපේ ඇඟේ තියෙන විස බීජ වලට ඔරොත්තු දීමේ ස්වාභාවික ප්‍රතිශක්තිය වර්ධනය කරගන්න. ඉතින් මම හිතන්නේ ඒ සඳහා ඖෂධයක් නැහැ මේ වෙනකොට. අපි සමාජමය වශයෙන් ඒ වගේම පුද්ගලික වශයෙන් දුරස්ථභාවය පවත්වාගෙන සමාජමය වශයෙන් අපි සීමාකාරී අවස්ථාවකට පත් लैस्ती කොහොමද මේ දුම් හට්ටිය පාවිච්චි කරන්නේ, කොහෙන්ද මේක ලබා ගන්නෙ, ඒත් එක්ක මේ දුම් හට්ටියත් එක්ක මේ වෛද්‍යවරු නිර්දේශ කරන මේ කැඳ පාවිච්චි කරන්න ඕනේ කොහොමද, ඒවා ලබා ගන්නෙ කොයි ආකාරයෙන්ද, ඒවා හදා ගන්නෙ කොහොමද කියන මේ සියලු කරුණු කාරණා සම්බන්ධින බෝ දැනුවත් කරන්න අපි ලෑස්ති. අපි ඔබට ආරාධනා කරනවා මේ විරාමයෙන් පස්සෙත් අපිත් එක්ක රැඳී ඉන්න කියලා. තිල මතක් කරමු දුරකථන අංකය අපි. ඔව් ඔබට පුළුවන් අපිට කතා කරන්න 0112553963 අපේ දුරකථන අංකයට කතා කරන්න ඔබේ අදහස් අත්දැකීම් බෙදා හදා ගන්න පුළුවන්. අපි කෙටි විරාමයකට යනවා. Dalungala Cavalry Janata Sevayata Dedicated to serve the people Dalungala Cavalry Janata Sevayata Dedicated to serve the people මෙතෙන් බැලුම් ගල අද අපි ඔබත් එක්ක සාකච්ඡා කරමින් ඉන්නේ මේ අපේ සිරුරේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන්න මේ ලෝව පුරා පැතිර යන වසංගත රෝග තත්ත්වයන්ගෙන් ආරක්ෂා වෙන්න නම් මේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරමින් කොහොමද අපි මේ දේවල් සිදු කරන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් තිලින මේ අපි ඔබට විරාමයට යන්න කලින් කිව්වා මේ කොහොමද මේ සමාජ පුරාම කතාබහට ලක් වෙන මේ දුම් හට්ටිය මේක මේ භාවිත කරන්නේ කොහොමද, ඒ වගේම මේ කැඳ වර්ග ලබා ගන්න පුළුවන් තැන් කොහොමද, ඒවා ලබා ගන්න කොයි ආකාරයෙන් හදා ගන්න කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් මේ දලාවේ දැනුවත් කරනවා කියලා. ඒ දැනුවත් කිරීම කලන්න කලින් අපිත් එක කතා කරන්න හිතවතෙක් ඉන්නවා ජානක මහත්මයා. අයබන පුතුමන්ට අයබවන් මේ දෙපෙන් බැලුංගල බොහොම ස්තුතියි අවස්ථාව ලබලා දුන්නට. මේ මම කියන්නේ දැන් අපි මේ කොරනේ වෛරස් සමග සම්පූර්ණ අපි චේන්ජ්යක් වීද වෙනස් වීද පාසල් මට්ටමින් මෙම බෙහෙත් වට්ටෝරු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය යම්කිසි වැඩපිළිවෙළක් ආරම්භ කරන පාසල් මට්ටමින් ළමයිව දැනුවත් කරන්න ඉදිරියේදී මේ පාසල් මට්ටමට ඉදිරිකොත්ත මල්ලි එකක් නිවල්ගත එකක් ගෙදර නිසා අගෙන යන බොන්න ඒ වෙලාවත් දීලා ගෙදරින් හදාගෙන යන එක තමයි බොන්න ඕනේ. ඒ වෙලාවේ ඒක බොන්න ඕනේ කියලා අධික්ෂේ පොළම අධික්ෂණය කරන්න. ඒ වගේ පාසල් මට්ටමේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් වාගේ වැඩපිළිවෙළක් කරන මම කියන්නේ ඉදිරියේදී ළමයි අපේ පරපුරේ मट्टी මේ විශේෂ නිර්දේශ වලදී උගන්වනවා සෞඛ්‍ය වලදී උගන්වනවා කොහොමද සමබල ආහාර වේලක් අපි ලබා ගන්න මොනවද ඒ ආහාර දෙන ප්‍රෝටීන ගුණාංග මොනවද උගන්වනවා. ඒතර ඒ උගන්වන දේවල් වලින් එහාට ගිහිල්ලා
ප්‍රායෝගික දරුවන්ට මේවා තියෙන වැදගත්කම පුතේ ඕගොල්ලෝ මෙන්න මේ දේවල් ආහාරයට ගත්තොත් මේක වෙනවා හැබැයි මෙන්න මේ දේවල් භාවිත කරන්න අපි හුරු වුණොත් අපිට පුළුවන් වෙවි මෙන්න මේ වගේ තත්ත්වයන්ගෙන් මිදෙන්න මේ වගේ දේවල් වලින් ආරක්ෂා වෙන අපිට පුළුවන්කම ලැබෙවි කියන දේවල් ප්‍රායෝගිකව දරුවන්ට කියලා දෙන්න පුළුවන් නම් ඒක තමයි තිරෙන මේ මොහොතේදී අපේ අනාගත පරපුර ආරක්ෂා කරගන්න දරුවන් වෙනුවෙන් අපිට දෙන්න පුළුවන් හොඳම තෑග්ග වෙන්නේ ඉතින් ඒ දරුවන් වෙනුවෙන් මේ මොහොතේ අපි වෙනස් වෙමු ටිකක් අපි පරණ දේවල් යලි මොනවද ඒ දේවල් වලින් ගන්න පුළුවන් කියන දේවල් පිළිබඳව හොයා බලලා ඒවට යොමු යමු ඒ අතරේ අපි මතක් කරන්න ඕන විශේෂයෙන්ම අපේ netfm බැලුංගල Facebook පිටුවට ආවහම ඔබට වීඩියෝවක් තියෙනවා මේ නරඹන්න මේ දුම්හට්ටිය කොහොමද භාවිත කරන්නේ කොහොමද ඔබට මිලදී ගන්න කියලා ඒ හරහා ඔබට දැනගැනීමේ හැකියාවකුත් තියෙනවා සහ මේ බොහෝ දෙනෙක් අපින් අහනවා මේ කොහොමද මේක මිලදී ගන්න කියන කාරණාව මේ ඔබට පුළුවන් මෙන්න මේ දුරකථන අංකයට කතා කරලා ඒ පිළිබඳව වැඩි විස්තර දැනගන්න 076-765-8581 නැවත මතක් කරන්නම් 076-765-8581 කියන දුරකථන අංකයට කතා කරන්න පුළුවන් ඔබට කතා කරලා මේ දුම්හට්ටිය ලබා ගැනීමේ හැකියාව තියෙනවා ඒ වගේම ඔබට පුළුවන් මෙන්න මේ ලිපිණයෙන් මේ දුම්හට්ටිය අරගන්න හෙල සුවය 11112 කහන්තොට පාරමාළඹේ මෙන්න මේ ලිපිණයෙන් ඔබට පුළුවන් මේ දුම්හට්ටිය මිලදී ගන්න මේක භාවිතා කළොත් අපිට යම් මට්ටමකින් හෝ මේ ප්‍රතිශක්තිකරණේ පවත්වා ගැනීමේ හැකියාව තියෙනවා කියලා තමයි මේ වෛද්‍යවරු බොහෝ දෙනෙක් සඳහන් කළේ. කොහොමද මේ දුම්හට්ටිය පාවිච්චි කරන්නේ සහ මේ මේකෙන් ලැබෙන ප්‍රතිඵල කොයි වගේද කියන කාරණාව සම්බන්ධයෙන් අපි බුදුනුවත් කරන ලෑස්ති මේ වෛද්‍ය මාලින් බටකොඩ මහත්මයා. මේ දුම්හට්ටියෙන් කරන්නේ ඇඟට විස බීජයක් ආවොත් ඒ විස බීජයට විරුද්ධව ඉතා ඉක්මනින් ප්‍රතිශක්තිය හදන එක. ඒතර ඇඟට විස බීජයක් පැමිණීමේදී මේක පාවිච්චි කරන්න පුළුවන් බෝවන රෝගවලට. ඒතර අපි මෑතදී කොරෝනා රෝගින් පාව ප්‍රතිකාර කරනකොට ඊට ඉහතදී දැන් අවුරුදු ගානකදී අපි ඩෙන්ගු වලට මේක පාවිච්චි කරලා තිනවා. නමක් අදාළ වෙන්නේ නැහැ ඕනම වෛරසයක් ඇඟට ආවනම් ඒ වෛරසයකට විරුද්ධව ඇඟට ප්‍රතිශක්තිය හදා ගන්න පුළුවන් ඇඟේ මූලික පදනම තියෙනවනම්. ඇඟේ හෝමෝන ක්‍රියාකාරීත්වය හොඳ නම් ඇඟේ වසවිස නැත්තම් ඇඟට පුළුවන් ප්‍රතිශක්තිය ගොඩනගා ගන්න. ඒතර ඒ හරහා අපි එක එක නම් දැම්මට කොරෝනා ඩෙන්ගු කියලා නම් දැම්මට ශරීරය අඳුරගන්නේ මේක පිටින් ආපු වෛරසයක් කියලා විතරයි. ඒ වෛරසය විනාශ කරන්න අවශ්‍ය ශක්තිය ඇඟේ ගොඩනගා ගැනීමේ පදනම තමයි මේ ඖෂධ හරහා පිටතු කරලා තියෙන්නේ. එතෙන්දී ඕනම යාතික වෛරසයක් ආවත් ඇඟට පුළුවන් ප්‍රතිශක්තිය ගොඩනගාගෙන ඒ වෛරසය ඇඟෙන් ඉවත් කරන්න. මේ දුම්හට්ටි විශේෂයෙන් අපි අත්දකපු කාරණේ තමයි දවසක් දෙකක් වෙන ඉතා කෙටි කාලයක් තුළදී ප්‍රතිශක්තිය ගොඩනගාගෙන දවස් දෙක තුන යනකොට සම්පූර්ණ සුවවන තත්ත්වයටම පත් වෙන්න පුළුවන් මේ දුම්හට්ටිය පාවිච්චි කරනකොට. සිරුරේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරගනිමින් කොහොමද අපි අපේ වැරදි අපේ පහුගිය කාල සීමාවේදී අපි අනුගමනය කරපු යම් යම් වැරදි ආහාර රටාවන් වැරදි පුරුදු වලින් ආරක්ෂා වෙලා කොහොමද මේ අවස්ථාවේදී ඒවෙන් ඈත් වෙලා ඒව අතහැරලා කොහොමද අපි අලුත් දේවල් වලින් යොමු වෙන්නේ ඒකේ වැදගත්කම කොයි ආකාරණ කියන කාරණාව සම්බන්ධයෙන් තමයි මේ අවස්ථාවේදී අවධානය යොමු කළ යුතු වන්නේ සහ විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ චිරාන් දැන් ඔබට මේ දවස්වල කොරෝනා රෝගය පැතිරෙනවනේ මේක වෛරස් රෝගයක් නේ ඔබට වෛරස් රෝගයක් විදිහට කොරෝනා රෝගය වැළඳිලා කියලා හරි ඒ රෝග ලක්ෂණ හරි පෙන්නනවා නම් මේ දුම්හට්ටිය හෝ වෙනත් දේවල් භාවිත කරනවා කියන දෙයට වඩා ඔබ වෛද්‍ය උපදෙස් අනුගමනය කරන්න කියන කාරණා මතක් කරගන්න ඕනේ නැත්නම් සමහරු උදවිය මේ ප්‍රතිශක්තිකරණය තියෙනවා කියලා මේක හැදුරෙන් පස්සේ පාවිච්චි කරන්න ඕන දෙයක් විදිහට නෙමෙයි අපි කියන්නේ මේක හැදීම පාලනය කරගන්න පුළුවන් ඇඟ ලෑස්ති කරගන්න පුළුවන් ඒකට සූදානම් කරගන්න පුළුවන් ඒතර ඒ වෙනුවෙන් අපිට කියන්නේ අර තිල්න කිව්වගේ මේ ලෙඩක් හැදෙන්න කලින් අපිට පුළුවන් නම් ආරක්ෂා වෙන්නේ ඒක තමයි කරන්න පුළුවන් හොඳම දේ මේ මොහොතේදී අපිත් එක්ක දුරකථනයෙන් හිටපු හිතවතා මම හිතන්නේ දුරකථනයේ යම් දෝෂයක් නිසා මග හැරලා ගියා අපි මේ කාරණාව පාවිච්චි කරන්නේ කොහොමද මේකේ ප්‍රතිඵල කොයි ආකාරයෙන්ද කියන කාරණාව සම්බන්ධයෙන් වෛද්‍ය මාලින් බටකොඩ මහත්මයා අපිත් එක්ක තවත් කරුණු පැහැදිලි කිරීම කළා මේ දුම්හට්ටියේ ඖෂධ අඩංගු වෙන කොටස් දෙකක් තියෙනවා එකක් තමයි මේ පේන තියෙන ඖෂධ පොළ జాතියම අඩංගු වෙන කොටස ඊළඟට මේ ලේබල් එක ඇතුලේ තියෙනවා තව ඖෂධ කුඩු පැකට් දෙකක්. ඒතර මේ ටික ඔක්කොම අපි දාන්න ඕන මැටි හට්ටියකට. මැටි හට්ටියක් තමයි සුදුසුම මේකට. මැටි හට්ටියක් ගන්නවා සාමාන්‍යයෙන් අපි කියන්නේ කෝප්පයක් කියන මිලිලීටර් 200ක ප්‍රමාණයක් නේ. කෝප්ප 16ක් විතර අල්ලන මැටි හට්ටියක සාමාන්‍ය වෙළඳ පොළේ තියෙන ප්‍රමාණය මැටි හට්ටියක් කෝප්ප 16ක් කියන ලීටර 3කට චුට්ටක් වැඩි. ලීටර 3.2ක් වගේ වතුර ප්‍රමාණයක් අල්ලන මැටි හට්ටියක් තමයි ගන්න කියන්නේ. ඒකට මේ ඖෂධ ටික ඔක්කොම දාන්න ඕන මැටි හට්ටියට. ඊට පස්සේ මේ උඩ තියෙන පැකට් දෙකත් අරගෙන ඒ දෙක පැකට් දෙක කඩලා කුඩු ටික ඔක්කොම මැටි හට්ටියට දාන්න ඕන. දාලා මැටි හට්ටියේ කරගාවට. කර කියන්නේ හට්ටිය ඇවිල්ලා නැම පටන් ගන්න තැන. ඒ මට්ටමට එනකම් වතුර දාන්න ඕන. ඇල් වතුරෙන් තමයි පුරවන්නේ. උණු වතුර දාන්නේ නැහැ. ඇල් වතුරෙන් තමයි පුරවන්නේ. ඒ ඇල් වතුරෙන් පුරවලා මැටි හට්ටිය තියන්න ඕන ලිපේ. ලිපේ තියලා අපි උතුරවන්න. ගොඩක් වෙලා උතුර තියෙන්න අවශ්‍ය නැහැ. උතුරන්න හොඳට බුබුලු දාලා උතුරන්න පටන් ගන්නකොටම මැටි මුට්ටිය බිමට බාන්න පුළුවන්. බිමට බාලා බිමින් තියලා එතනක කොන්ද කෙලින් තියාගෙන වාඩි වෙන්න පුළුවන් පුටුවක් තියාගෙන. ඒ කියන්නේ ඇඳි පුටුවක්
අපි කෙලින් වාඩින පොඩි පුටු තියෙන එයින් පුටුවක් තියාගෙන රෝගියා එතන වාඩි වෙන්න ඕනේ. එතන රෝගියාගේ කකුල් දෙක මුල තමයි මැටි මුට්ටිය තියෙන්නේ. එහෙම ඉඳගෙන මේකෙදි හුමාලය වදින්න කියලා මුහුණ පහත් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. කොන්ද කෙලින් තියාගෙන හිස කෙලින් තියාගෙන ඉන්නයි අවශ්‍ය. එහෙම ඉන්න ගමන් මැටි මුට්ටියත් සම්පූර්ණ ශරීරයත් රැසනසේ අපි බෙඩ් ෂීට් එකක් වගේ ලොකු රෙද්දකින් සම්පූර්ණයෙන් වහන්න ඕන. වටේම ආවරණය වෙන්න වහන්න ඕන. එළියට හුමාලයන් නැති වෙන්නේ. බෙඩ් ෂීට් එකක් මැද නම් දෙකක් උපයෝග කරගෙන වහන්න පුළුවන් සම්පූර්ණයෙන් ආවරණය වෙන්න. ඒ විදිහට මුළු ඇඟටම හුමාලය වදින විදිහට විනාඩි 3ක් හෝ 5ක් වෙන කාලයක් ඉඳීම ප්‍රමාණවත්. ත්‍රින අපිට දුරකතනින් ඉන්නවා හිතවතෙක් චතුර මහත්මයා අයබනුතුමන්ට. අයබන්. ඔව්. මේ මම බදුල්ලෙන් චතුර කතා කරන්නේ. ඔව්. මේ මගේ අදහස දැන් අර ඉතින්ලා එක මහත්තයෙක් කතා කරා වගේ විෂය නිර්දේශයට සමගාමී කරන්න ඕන කියලා මේ අපේ දේශීය දේවල්. හ්ම්. ඒකට එකඟ වෙන ගමන් කෘෂිකර්මය සහ මේ දේශීයත්වය රැකගැනීම සඳහා මේ දේශීය එළවෙතකම රැකගැනීම සඳහා විශේෂයෙන් මේ තරුණ පරම්පරාව යොමු කරගත හැකි වෙන විදිහට විශ්වවිද්‍යාලයක් මේ බිහි කරන්න ඕන කියලා තමයි මගේ මතය. මොකද මේ තරුණ පරම්පරාවේ මේක දැඩිස ගිලීගෙන යනවා මේ බේත් බඩුවක් අද්දෙන් අඳුරන්නේ නැති තත්වයට මේ අපේ තරුණ පරම්පරාව දැන් ඩිජිටලයිස් වෙලා තියෙනවා වගේ අදහසක් මගේ තියෙන්නේ. ඉතින් ඒක නිසා මේක මේ රජය මූලික වෙලා කරනවා නම් ලොකු දෙයක් කියලා තමයි මගේ අදහස. හොඳයි ඔබතුමන්ට බොහොමත්ම ස්තුතියි. තිලින ඒකට යම් කාරණාවක් එකතු කරන්න ඕනේ. දැන් අපි දන්නවා මේ අපේ ඉතිහාසයේ ඉඳන්ම අපි අනුගමනය කරපු යම් යම් සෞඛ්‍ය පුරුදු තිබුණා. අපි උදෑසන නැගිට්ටාම කොළකැඳ වීදුරුවක් බොන්න අපේ පැරණි හෙළය පුරුදු වෙලා හිටියා. නැගිට්ට ගමන් හොඳ වතුර වීදුරුවක් බීවනේ. බිව්වා. එහෙම පුරුදු අපේ අතර තිබුණා. ඒතකොට උදේට ව්‍යායාම් කරන පුරුදු අපේ අතර තිබුණා. එතකොට උදේට පෝෂ්‍යදායි කඩල වගේ ධාන්‍ය ආහාර ගන්න පුරුදු වෙලා හිටියා. එතකොට ඒ විවිධ වූ අපේ තිබුණු පුරුදු සෞඛ්‍ය පුරුදු අපේ මේ ජීවන රටාව වෙනස් වීමත් එක්ක අපේ කාර්ය බහුලත්වයත් එක්ක ඒව මගහැරිලා ගියා. ඒක ඒවැ ප්‍රතිඵල තමයි තිලින මේ මොහොතේදී රටක් විදියට රටේ ජනතාව විදියට රටේ ජනතාවගේ ප්‍රශ්නත් එක්ක මේ අපි මුණ දෙමින් ඉන්නේ ඒවට. ඒතර යම් වෛරසයක් ආව අපි පහසුවෙන් මේවට ගොදුරු වෙන්නේ. අපි අර ඉතිහාසයේ ඉඳන්ම අනුගමනය කරන් අප අපේ දේශීයත්වයට හුරු වෙලා අපි අනුගමනය කරපු යම් යම් පුරුදු වලින් ඈත් වෙච්ච එක තමයි අපි දැන් මේ නරක ප්‍රතිඵල විදිහට විඳින්න ඉන්නේ. අපි අර උදේට මේ ඊයේ රෑ උයපු බත් ටික මේවා කියලා දියබත් කියලා හදලා කෑවා. ඒකෙන් අපේ මේ ඔය දැන් බොහෝ දෙනෙකුට තියෙන ගෑස්ට්‍රයිටිස් තත්ත්වේ වගේ දේවල් පාලනය කරගන්න පුළුවන් කියලා වෛද්‍යවරු කියනවා. ඉතින් මේ වගේ දේවල් අපෙන් ගිලිහිලා තියෙනවා. ඉතින් ඒ නිසා මේවට අපි නැවත යොමු වෙන්න ඕන. අර වෛද්‍යතුමා පැහැදිලි කරානේ මේ කොහොමද මේක භාවිත කරන්න කියලා. ඒ භාවිත කරන විදිහ ඔබට තවදුරටත් පැහැදිලි කරගන්න පුළුවන් එතෙෆෙම් බැලුංගල Facebook පිටුවට આવොත් අපි දාලා තියෙනවා වීඩියෝ එකක්. ඒ වීඩියෝ එකේ හරි අපූර්වට පැහැදිලි කරලා තියෙනවා කොහොමද මේක භාවිත කරන්න ඕන, කොයි විදිහටද මේ දුම අල්ලන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් ඔබට දැනගන්න පුළුවන්. ඔබට අපේ අවශ්‍යතාවයක් තිබෙනවා නම් මේ දේවල් සම්බන්ධයෙන් තවත් තොරතුරු දැනගන්න, එහෙම නැත්නම් මේවා ලබා ගන්න ඔබට පුළුවන් 076යි 765යි 85යි 81 076යි 765යි 85යි 81 කියන දුරකථන අංකයට ඇමතුමක් ගත්තොත් මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගන්න පුළුවන්. ඒ වගේම අංක 112D කහන්තොඩ පාර මාළඹේ අංක 112D කහන්තොඩ පාර මාළඹේ කියන ලිපිණයේ තිබෙන හෙළසුවේ වෙදවැදුරට ගියොත් මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගෙන මේ දේවල් ලබා ගැනීම හැකියාවත් වෙනවා. මේවා කොහොමද කරන්නේ, කොයි ආකාරයෙන් මේ ප්‍රතිඵල තිබෙන්නේ, මේවා අනුගමනය කරන්න කොයි ආකාරයෙන්ද කියන කාරණාව සම්බන්ධයෙන් වෛද්‍ය මාලින් බටකොඩ මහත්මයා තවත් කරුණු කාරණා පැහැදිලි කිරීම කළා. ඒ හුමාලය විනාඩි 3ක් හෝ 5ක් වදිනෙන් පස්සේ බෙඩ් සීට් එක අයින් කළා. ඒ රෙද්ද අයින් කළා. ඊට පස්සේ කරන්න විශේෂ වැදගත් කාරණයක් තියෙනවා. මොකද දුම් හට්ටියේ තියෙන රස්නේ වතුරෙන් ඖෂධීය වතුරකින් ඝනකම් කපුරෙදි කෑල්ලක් අපි කුඩා ප්‍රමාණයේ තුවායක් ඔයක් කුඩා ප්‍රමාණයේ ටවල් එකක් ඔයක් ගන්න පුළුවන්. ඒක සිහින් වෙන්න නවලා මැද්දට ඒක ඔබලා ගන්න ඕන ඖෂධීය වතුරකේ අර රස්නේ වතුරකේ ඔබන්න ඕන. අපි අල්ලන් ඉන්න කොන් දෙක ඇරින ඉතුරු ටික හොඳට ඖෂධීය වතුරෙන් පෙඟෙන්න ලෙස ඔබලා මිරිකලා ඖෂධීය වතුර ටික හොඳට මිරිකෙන්න ඇරලා ඒ රස්නේ තුවායෙන් අපි තවන්න ඕන විශේෂයෙන් අපේ කොඳුනාරට කොඳුනාරටිය හොඳින් තවන්න ඕන රස්නේ රෙදි කෑලි. එක ටියක් කරලා තවන්න රස්නේ නිවෙනවා. ආයෙ වාරයක් ඔබලා අරගෙන ආයෙත් රස්නේ තවන්න. ඒ වගේ තුන් පාරක් විතර කොඳුනාරටිය හොඳින් රස්නේ තැවෙන්න ඕන. ඊට අමතරව අපේ අතපය හතරේ හන්දි. ඒ කියන්නේ නැවෙන තැන් ටික ඔක්කොම ඒ රස්නේ රෙදි කෑල්ලෙන් හොඳට ඖෂධීය වතුර පොඟවපු රෙදි කෑල්ලෙන් හොඳට තැවෙන්න ඕන. කකුල් දෙකේ උකුල් සන්ධි අවශ්‍ය නැහැ. උකුල නැතුව දණහි සහ පහළ නැවෙන තැන් ටික හොඳින් රස්නේ තැවෙන්න ඕන. මේ තැවීම කියන කාරණේ ඉතාමත් වැදගත් ප්‍රතිශක්තිය ඇති වෙන්නේ නැගේ. මොකද හුමාලයේ විතරක් අල්ල හිටින අපිට බලාපොරොත්තු වෙන්න බෑ ප්‍රතිශක්තිය ඇතුළේ රෙදි හොඳ වෙයි.
තැවීම කියන කාරණේ ඉතාමත් අනිවාර්යයි. ඒ නිසා ඒක නිවැරදිව කරන්න ඕන. ඒතර එහෙම කළා ඉවරලා බලනකොට දුම් හට්ටියේ වතුර ටිකක් සාමාන්‍යයෙන් අඩු වෙලා තියෙනවා. ඒතර ඊළඟ පාර ආපු දුම් අල්ලන ගන්නකොට ඒ වතුර ටික ඇල් වතුරෙන් මඩි ටික පුරවලා කරගාවට නිකන් ආයි ලිපේ තියලා රත් කරලා ගන්න පුළුවන්. මේ දුම් හට්ටිය එක පැකට් එකක් මැටි මුට්ටියකට දාලා හදාගත්තම ඒ මැටි මුට්ටිය සතියක් යනකම් උණු කර කර සත් කර කර ඖෂධීය හුමාලය අල්ලන්න ගන්න පුළුවන්. එක්කෙනෙකුට විතරක් නෙවෙයි අවශ්‍ය නම් මුළු පවුලේ කට්ටිය හැමෝටම එකම දුම් හට්ටියෙන් හුමාලය අල්ලන්න පුළුවන්. තිරණ මේ මොහොතේදී අපිව අමතන මේ ගොඩක් දෙනෙක් බොහොමයක් දෙනා අපෙන් අහන්නේ කොහොමද මේක ලබා ගන්නෙ කොහෙන්ද මේක ලබා ගන්නෙ කොහොමද විස්තර ගන්නෙ කියන කාරණාව සම්බන්ධයෙන් අපි අහපව් කියමු තිරණ මේ දුරකථන අංකය සහ ලිපිනය. ඔව් අංක 112D හෙලසුවය කහන්තොට පාර මාළඹේ කියන ලිපිනයට ඔබට යන්න පුළුවන් ගිහිල්ලා මේ හෙලසුවය වෙදමැදුරට යන්න පුළුවන් ගිහින් මිලදී ගන්න පුළුවන් මේ දුම් හට්ටිය එහෙමත් නැත්නම් 0766765581 කියන දුරකථන අංකයට කතා කරලා ඔබට ගෙන්වා ගැනීමේ හැකියාවක් ඒ සම්බන්ධයෙන් සම්බන්ධීකරණය කර ගන්න පුළුවන්. කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් මේ දේවල් මේ මුකුත් ඇඟේ රෝගී තත්ත්වයක් නැතුව මේ දේවල් පිළිපදින්න ඕනේද එහෙම නැත්නම් මේ රෝගයක් වැළඳුනහම විතරද මේ දේවල් පිළිපදිනු වගේ විවිධ කරුණු කාරණා සම්බන්ධයෙන් හිතෙන්න පුළුවන් නැතිනේ මේ කාරණා සම්බන්ධිනුත් වෛද්‍ය මාලින් බටකොඩ මහත්මයා අපිත් එක්ක කරපු සාකච්ඡාවේදී කරුණු අනාවරණය පැහැදිලි කිරීම කළා. පැය භාගෙන් භාගෙ තුන් පාරක් දුම් හට්ටිය අල්ල තවන්න. ඊට පස්සේ පැයෙන් පැය තුන් පාරක් අල්ල තව. ඔය ආකාරයට තියෙනවා මේ ලේබල් එකේ ලියලා ලෙඩ වුණු කෙනා වාර ගන්න කොහොමද අල්ලන්න ඕන කියලා. ලෙඩ නොවුණු කෙනා දවසට තුන් පාරක් ඇල්ලුව මැතර. මම නම් ගෙදර ලෙඩ වුණේ වෛරස් තුන හැදුනේ. මම මේ ලේබල් එකේ තියෙන ආකාරයට වාර ගන්න අල්ලනෝ. ගෙදර අනිත් අය දවසට තුන් පාරක් හුමාලේ අල්ල තවනෝ. එතනින් එහාට ගෙදර අනික් කට්ටියට රෝගේ බෝ වෙන්නේ නැහැ. ඕනම වෛරස් තුනක් මගේ තියෙන රෝගේ සුව වෙන ගමන් අනිත් අයට රෝගේ බෝ වීම වළක්වනෝ. අනිත් අයගෙත් ඒ වාර තුන අල්ලනකොට ප්‍රතිශක්තිය ඇතිනෝ ඇඟේ ඒ රෝගයේ වෛරස් එක ආවොත් විරුද්ධව සටන් කරන්න අවශ්‍ය වෙනවා. එතකොට මුළු පවුලටම එක දුම් හට්ටියක් හදාගත්තොත් ඇති සතියක් පුරාවට අල්ලන්න පුළුවන්. මෙතනින් තව කාරණයක් අද ගත්තිනු මේ දුම් හට්ටිය අල්ලනකොට ගොඩක් කට්ටිය අමතක කරන කාරණයක්. මේ දුම් හට්ටියදී අපි දැන් අවුරුදු ගාණක් තිස්සේ පාවිච්චි කරලා තිනු කිසිදු අතුරු ආබාධයක් ඇති වෙලා නැහැ. එහෙම සමහරු අත්දකිනවා. සමහරුන්ට පොඩි කසන ගතිය එන්න පුළුවන්. සමහරුන්ට ඇඟ වේලෙන ගතිය එන්න පුළුවන්. ඒ සියලුම දේවල් ඇති වෙන්නේ මේ ලේබල් එකේ උපදෙස් දීලා තිනු හොඳට දියර පානය කරන්න කියලා. වතුර ජාති, අත්තික්කා, කැඳ වර්ග, පළතුරු යුෂ වර්ග. බෝතල් කරලා තියෙන පළතුරු යුෂ නෙමෙයි කඩවල් වල නැවුම් පළතුරු වලින් ගෙදර හදාගන්න පළතුරු යුෂ හොඳින් පානය කරන්න කියලා ලියලා තියෙනවා මේ ලේබල් එකේ. ඒක අමතක කරන්න එපා. මොකද මේක අපි හුමාලේ ඇල්ලුවට පිටින් තැව්වට ඇඟේ ලොකු ක්‍රියාකාරීත්වයක් ඇති වෙන ප්‍රතිශක්තිය ඇති වෙන. ඒකට ඇඟේ ගොඩාක් දියර අවශ්‍යයි. ඒත් මේ දියර ටික අපි බොන්න ඕන. ඒ දියර ටික බිව්වේ නැත්නම් ඒ කෙනාට පොඩි අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන්. ඒ සියලුම අපහසුතා මට මගැල්ල යන හොඳ දියර පානය කරොත්. දුම් හට්ටිය අල්ලන කෙනා හොඳට මතක තියාගන්න දුම් හට්ටිය අල්ලලා තවන වෙලාවට වෙන කෙනෙක් තවන්න උපකාර කරනවා. අතරතුරු පාන ජාති බොන ජාති ගන්න පුළුවන්. එතකොට විවේකීව ඉන්න කාලෙත් හොඳට බොන ජාති ගන්න පුළුවන්. සාමාන්‍ය බොනට වඩා ගොඩාක් බොන ජාති ගන්න ඕන දුම් හට්ටිය අල්ලන ඕන. දලුංගලා කැපෝ ජනතා සේවයට dedicated to serve the people. දලුංගලා කැපෝ ජනතා සේවයට dedicated to serve the people. අද නැත්නම් බැලුම්ගලින් අපි මේ කතා බහ කරමින් ඉන්නේ දේශීය උස් වර්ග භාවිතා කරමින් දුම් හට්ටියක් නිර්මාණය කරලා තියෙනවා. මේකෙන් මේ ප්‍රතිශක්තිකරණය ශරීරයේ රඳවා ගන්න පුළුවන්, පවත්වා ගන්න පුළුවන්, වැඩි කර ගන්න පුළුවන් කියලා තමයි වෛද්‍යවරුන් කියන්නේ. ඉතින් ඒ නිසා මේ විශේෂයෙන්ම අපේ දේශීය ක්‍රම මොනවද, මේ අපේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කර ගන්න පුළුවන් ක්‍රම මොනවද කියන කාරණාව සම්බන්ධයෙන් අපි කතා බහ කරමින් ඉන්නේ. ඉතින් මේ යම් දෙයක් එකතු කරන ඕනෙකට මේ වෛද්‍යවරු කියලා කිව්වම මෙතන මේ කියන්නේ මේ බටහිර වෛද්‍යවරු සහ දේශීය වෛද්‍යවරු මේ දෙගොල්ලොම එකතු වෙලා තමයි තිලින මේ මතය දරන්නේ. ඉතින් ඒ නිසා තමයි අපි ඔබට හිතුවේ මේ කාරණාව සමාජගත කළ යුතුයි කියලා. අපිත් එක්ක දුරකථනින් ඉන්නවා විශ්‍රාමික විදුහල්පතිවරයෙක්. ආයුබෝවන් ඔබතුමන්ට. ආයුබෝවන්. මම ඇවිල්ලා කතා කරන්න කීජී සිංහ මහත්තයා. හරි වටිනවා ඔයගොල්ලෝ ඔබතුමන්ලා මේ කරන සත්කාරයේ. අද අපි මේ ගේ ගිනි ගන්නකොට තමයි ලින්ක් කපන් සූදානම්. අපේ රටේ හැම ප්‍රශ්නයක්ම තමයි. ඒක තමයි අපිට සම්දිත්‍ය වක්ලිනාසුය කියලා ලෝකයක් තියෙනවා. මම අවුරුදු 25කට කලින් මේ පටන් ගත්තා. ඔබතුමන්ලා මේ ස්ථානීය පරීක්ෂණයක් කරලා ඇවිදලා මේ විශේෂ අවස්ථාවක් මේ දෙමව්පිය දන්නවා මේ බලාපේ. මම දෙමව්පියන්ට වළින්න එපා කියලා තමයි බාරගත්තේ. මට ලොකු උද්ඝෝෂණයක් ආවා. මේ වස විස ආහාර කුකුල් මාස් ඇතුළු මේ පැණිදීම මම ස්පහ කරනකොට මම රට ගිය මිනිස්සේ ටොයිලට් හේදී අපි සමහර පැණිදීම වලින්. නිසා මෙතන තියෙන ප්‍රශ්නේ තමයි අර මේ ඔබතුමාලා කතා කරාගේ අයි පාරම්පරික දැනුම නැහැ. මේ ළඟදී ඔලිංග කැල කැඳ බොනවා කියලා දැන් නැති දෙමව්පිය කියපු දේ මට මොනවා. ඒ නිසා මම පාසලේ ප්‍රදර්ශනය කරලා තියෙන පොළොව වර්ග 113 මගේ Facebook පුටුවේ දැම්මා. මේ කැඳ බොන්න මේක හොඳයි අවශ්‍යද කියලා අධ්‍යයනය. ඉතින් මට ඥාණයක් දෙන්න අද අපිට මතකයි මහාචාර්ය නන්දාස පොදාරු කියලා මහාචාර්යෙක් හිටියා. එයා දේශීය වෛද්‍යවරයෙක්.
ගම්මෙක් නමුත් බටේර වෛද්‍යවරයෙක් විදිහට හිටියේ එතුමා මේ මතේ මතක් කරලා දැන් අවුරුදු ගණනාවක් කලින් ඒ අපේ අය ගොඩල් දෙන්නේ ගණන් ගත්තේ නැහැ ජාන තාක්ෂණයේ සකස් කරන ආහාර සම්පූර්ණයෙන් වැරදි පිළිකාකාරකයි අද ජපානයේ මාළඟ තියෙන විශේෂ වාර්තා ජපානයේ දෙවින් තැන තියෙන පිළිකා වලින් මැරෙන සංඛ්‍යාව ඊළඟ නඩු තීන්දුවක් තියෙනවා තුමුල අන්තර්ජාලය හොයන්න මේක ජජ්මන් වර්ස් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ගේ සමාගමකට විරුද්ධ නඩු තීන්දුවක් තියෙනවා ඒ නඩු තීන්දුව අනුව තේනවා 1916 මේ 2016 42000ක් මැරෙන ඇමරිකාවේ මේ වැරදි ඖෂධ භාවිතය මේක විශේෂ අවස්ථාවක් මේක අන්තර්ජාලය තියෙනවා මිස් දන්නේ නැහැ ඊළඟට අපේ පැරණි පාරම්පරික දැනුම දැන් ඉස්සර කුස්සිය කියන්නේ ඖෂධ ගබඩාවක් කහායි කුරුඳු ඇතුළු මෙහෙම ඇති ඇත් වෙලා ගිහ තියෙනවා ඒක නිසා තමයි මේ තත්ත්වය වෙලා තියෙන්නේ ඉතින් එතුමා සඳහන් කරපු කාරණාවත් එක්ක යම් දෙයක් තව එකතු කරන්න ඕනේ මොකද අපි දන්නවා මේ අපේ ඉතිහාසයේ තිබුණු යම් යම් පොරුදු අපේ කාර්යබහුලත්වයත් එක්ක අපි මේ කාර්යබහුල ජීවිතයකට හුරු වීමත් එක්ක තමයි අපි මේ ෂණික ආහාර වලට හුරු වෙලා මේ කඩෙන් කෑම ටික ගන්න හුරු වෙලා එහෙම නැත්නම් රැට වැඩ ඇරලි වෙලා යන ගමන් කඩෙන් කෑම ටික ගන්න පුරුදු පුහුණු වෙලා තමයි අපේ ඇඟේ තියෙන ප්‍රතිශක්තිකරණේ නැති වුනේ. ඒතර අපි මේ මොහොතේදී හුරු වෙන්න ඕනේ අහපව් කොහොමද අපි මේ ප්‍රතිශක්තිකරණ ඇඟේ වර්ධනය කරගන්නේ? ඒ වෙනුවෙන් කොහොමද අපි අපේ ආහාර රටාව හදාගන්නේ කියන කාරණාව වෙනුවෙන් තමයි හුරු වෙන්න ඕනේ. සුද්ධ අපේ රටට ආවේ මේ රටේ තියෙන කුළුබඩු ටික හොයාගෙනනේ. ඉතින් එහෙම සුද්ධ ඇවිල්ලා අපේ රටේ කුළුබඩු ටික අරගෙන යනකොට අපි මොනවද ආහාරයට ගන්නෙ? අපි කෘතිම රසකාරක තමයි ආහාරයට ගන්නෙ. ඉතින් ඒවා මේ වගේ අපේ ප්‍රතිශක්තිකරණේ හීන වෙන්න එහෙමත් නැත්නම් අපිට නොයේක් පිළිකා හැදෙන්න නොයේක් බෝ නොවන රෝග හෝ මේ වගේ දේවල් බෝ වෙන රෝග මේ හැම දෙයක්ම හැදෙන්න හේතුකාරක වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ අපේ මේ දේශීය ඔසු වර්ග භාවිතා කරමින් අපි අපේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරගන්න භාවිතා කරපු දේවල් ගැන නැවත නැවත අපි හිතන්න ඕන. ඔව් තිල්ල මේ පසුගිය කාල සීමාවේදී බොහෝ දෙනාගේ අවධානය යොමු වුණා මේ වසවිසෙන් තොර අපි කෑම ලබා ගන්නෙ කොහොමද අපිට පුළුවන් නම් ගෙවත්ටි තමන්ට අවශ්‍ය දේවල් වගා කරගන්න එහෙම නැත්නම් මේ කාබනික පොහොර භාවිත කරලා මහා පරිමාණ වගාවන් කරන්න ඇතැම්මයි හොරු වුණා. එතකොට අපි අහපව් යම් ආරම්භයක් ගත්තා මේ වසවිසෙන් තොරව මේ කුෂ රසායනික ද්‍රව්‍ය භාවිත කරන්නේ නැතුව කොහොමද වගා කරගන්නේ මේ දේවල් වලින් අහපව් අවධානය යොමු වුණා. ඒතර ඒ කාරණාත් එක්ක බලනකොට අපි තිරින මේ ඉතිහාසෙ ඉඳන්ම මේ උදේ නැගිට්ටම රමන් කලින් කිව්වාගේ තිරිනක වගේ මේ කැඳ බොන්න කැඳ වීදුරුවක් බොන්න කැඳ කෝප්පයක් බොන්න හුරු වෙච්ච జాතියක්නේ. ඉතින් මේ දේශීය සහල් වර්ග භාවිත කරලා මේ කැඳ වීදුරුවක් බොන්න අපිට හුරුවක් අපි යහපව් ඇති කරගත්තොත් කොහොමද මේ වැදගත්කම කොයි ආකාරයෙන්ද මේකේ ප්‍රතිඵල ප්‍රතිශක්තිකරණය කොහොමද ඇඟේ වර්ධනය වෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් වෛද්‍ය මාලින් බටකොඩ මහත්මයා අපිත් එක්ක මේ කරපු සාකච්ඡාවේදී කරුණාවනාවරණය කළා. මේකත් ආහාරයක් තමයි අපි කැඳ කියන්නේ අපේ සිංහලයේ අපේ ආහාරය. නමුත් මේකත් අපිට ඖෂධයක් වෙලා තියෙන්නේ අපි ලෙඩ වෙලා තියෙන නිසා. ඒත් අපි ඖෂධයක් හැටියට මේක භාවිත කරන නිසා අද මේක භාවිත කළ යුතු ආකාරයක් තියෙනවා. පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙල නිවැරදිව අනුගමනය කරොත් සීල දෙනාට gedara ඉඳගෙන තමන්ගේ නිරෝගීතාවය ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒත් මේකට විශේෂයෙන් පෙළසුවේ වෙද්ද gedරට එන්නවත් ස්පීතාලකට යන්නවත් අවශ්‍ය නැහැ. තමන් දැනට ප්‍රතිකාර ගන්න විදිහක් තියෙනවා. ඒ ප්‍රතිකාර ගන්න ටික බටහිර ප්‍රතිකාර බොහෝ රෝගින් ගන්නවා ඇත්තේ. ඒ ටික එහෙම කරගෙන යන ගමන් මේ කැඳ ටික පානය කිරීම ප්‍රධාන මංගයක් කැඳ වර්ග පහක් තියෙනවා මෙතන මේ කැඳ වර්ග පහක් අපි තියෙනවා ඒ කැඳ වර්ග පහ සාමාන්‍ය කෙනෙකුටවත් අඳුර ගන්න පහසු වෙන තමයි මේ ලේබල් පහ පාට පහකින් දාලා තියෙන්නේ සුදු පාට නිල් පාට කොළ පාට කහ පාට සහ දම් පාට හැටියට. ඒතර මේ කැඳ වර්ග පහ අපි සාමාන්‍යයෙන් විශේෂ හදිසි අවස්ථාවක් නොවන රෝගියෙකුට නම් අපි ගන්න කියන්නේ මේ කැඳ වර්ග පහ මාරුවෙන් මාරුවට දවස් පහකට තමයි ගන්න කියන්නේ. ඒතර රෝගී ඇති කෙනෙකුට හෝ gedara රෝගී නොවන කෙනෙකුටත් මේක ගන්න සුදුසුයි. මොකද අපි හැමෝම වසවිස කාලා තියෙන්නේ. හෙට අනිත් දිනවල ලෙඩ වේදිකා අපි දාන්නේ නැහැ. ඒතර අපේ ඇඟ තියෙන විස ටික ඉවත් කරගන්න නම් මේ කැඳ වර්ග පහ මාරුවෙන් මාරුවට සදා ගන්න අවශ්‍යයි. එකක් අද අපි සුදු කැඳේක බිව්වොත් හෙට නිල් පාට. ඒ ආකාරයට දවස් පහට මාරු කරකර හදා ගන්න ඕන. හදා ගන්න අවශ්‍ය ආකාරය මේ ලේබල් එක නවල තියෙන ලේබල් එක දිගහැරියම ඉතා පහසුවෙන් තියෙන මොන මොන ජාති එකතු කර ගන්න ඕන. පොල් කිරි කොච්චර දාන්න ඕනද වතුර කොච්චර දාන්න ඕනද මේ ටික හදා ගන්න. සමහර කැඳ වර්ග වලට අමු එළවලු ජාති දාන්න කියලා තියෙනවා. ඒ දාන්න කියපු එළවලු ඒ ප්‍රමාණ වලින් හරියටම දාන්න. අමතර රස එන්න කියලා අමතර දේවල් එකතු කරන්න එපා. දාන්න කියපු දාසින් නොදා ඉන්නත් එපා. කියන ඔය මේ ගොඩක් ලොකු බහුජාතික සමාගම් තියෙනවනේ ඒව ලංකාවට ආපුහම මේ අපේ රටේ අර තිබ්බ සමහර දේශීය මතවාද වෙනස් කරා. විශේෂයෙන්ම ඔය කැඳ වර්ග පානය කළොත් සෙම හැදෙනවා කියලා මතයක් ගෙනාවා. එතකොට කිරිබත් කෑවොත් නිදිමතයි කියලා මතයක් ගෙනාවා. මේ වගේ මත ගෙනාවේ ඒ අයගේ වෙළඳ වාණිජ අරමුණු ඉටු කරගන්න. හැබැයි අපි ඒව පැත්තකට දාලා ඒවට හුරු වුණානේ. දැන් අපි
දැන්වත් අපි මේවා අපි අවුරුදු ගාණක් තිස්සේ net fm බැලුම්ගලින් අපි කතා කරන්නේ මේ මේ කාරණාවන් අපි දැන්වත් මේ මේ මොහොතේවත් අපි මේවට වෙනස් වෙන්න ඕන කියන කාරණාවයි මතක කරන් අපිට දුරකතනෙ ඉන්නව කෙනෙක් කතා කරන්න අපිත් එක්ක නලින් මහත්මයා අයබන ඔබතුමන්ට අයබන් මොහොත වැඩසටහනක් ඇත්තටම මමට මේකේ අදහස කෙරෙහි මට කියන්න තියෙන්නේ දැන් මේ කොරෝනා වසංගතෙත් එක්ක මේ අපෙන් මේ නැති වෙලා ගියපු මේ චූම්පාන් කතන්දරේ ලොක් ගොඩාක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා දැන් උදාහරණයක් ඇරෙයිද අපි වගේ පාරක චූම්පාන් කරත් එකයි ඉඳන් යනවා 10ක් 15ක් විතර මිනිස්සු පහුගිය මාස දෙකමාරේ මහත්යෝ කෑවේ චූම්පාන්ම තමයි එතකොට සිරුරේ පරිශක්තිකරණය කොහොමද මිනිසුන්ගේ තුල ඇති වෙන්නේ දැන් මේක තව තවත් ඩෙවලොප් වෙලා ඉස්සරහට යනවා මේක පහුගිය කාලේ දේශීය ආහාර පන්රතාවත් එක්ක මේක යට ගිහිල්ලා තිබුණා නමුත් දැන් මේ කතාව ඉස්සරහට ආවේ එතකොට අපි නියම ක්‍රමවේදයක් ඉස්සරහට සකස් කරන්න ඕන කොහොමද හදිසි අවස්ථාවකදී මිනිසුන්ට මේ දේශීය ආහාර ක්‍රමවත්ව ලං කරන්න ක්‍රමයක් අපි ළඟ තියෙන්න ඕන දැන් මේක දැන් මේ චූම්පන් කතන්දරේ ඇත්තරම දැන් පහුගිය ඕනම දෙමෝපියෝගෙන් අහලා බලන්න එක ගෙදර නවත්තන ඒ ගෙදරට රුපියල් 300ක 400ක චූම්පන් ගන්නවා මොකක්ද මේ වැඩේ එතකොට දැනට කියන දැනට සොයාගෙන තිනවා පිළිකාවත ඇන්ජේ පරිශක්තිකරණ හීන කරන ප්‍රධානම එක තමයි බේකර් නිෂ්පාදන කියන්නේ विशेष अवधान कारण පාම්පිටි නිසා මේ ශරීරයේ යම් යම් ආසාත්මිකතා ඇති වෙන්න පුළුවන් කියන කාරණාව මේ වෛද්‍යවරු තහවුරු කරගෙන තියෙනවා විශේෂයෙන්ම කෘෂ බව අධික මහත් වීම වගේ දේවල් සිද්ධ වෙනවා ඒ වගේම හෝමෝන විශේෂ වෙනස් වෙන්න පුළුවන් වගේ දේවල් බොහොමයක් තහවුරු කරගෙන තියෙනවා ඉතින් ඒ නිසා මේ ඒ වගේ දේවල් සම්බන්ධයෙන් අපි නැවත හිතන්න ඕනේ ඉතින් දැන් දිල්ල කෙනෙකුට හිතන්න පුළුවන් දැන් අපි දැන් කියන මේ දේවල් ආහාර ගන්න දෙපාරක් හිතන්න මේවැ වෙන අහිතක බලපෑම් වැඩි කියලා එතකොට එහෙමනම් කෙනෙක් හිතන්න පුළුවන් දැන් කොහෙන්ද අපි එහෙනම් දැන් මේ දේශීය සහල් වර්ග දේශීය ආහාර වර්ග වසවිසින් තොර ආහාර වර්ග මේ කාබනික පොහොර පාවිච්චි කරලා හදපු සහල් වර්ග කොහෙන්ද අපි ගන්න කියලා ඒකටත් ක්‍රමවේදයක් තියෙන මේ වෙනකොට යම් මට්ටමකින් ආරම්භ වෙලා තියෙනවා මේ හෙලසුවේ වෙදමෙදුර හරහා දේශීය සහල් වර්ග වගා කිරීම කාබනික පොහොර භාවිත කරලා අපේ පරණි කෘෂිකාර්මික ක්‍රම භාවිත කරලා මේ සහල් වර්ග වගා කරන්න ඒව අනාගතයේදී දෙලඳ පොලට නිකුත් කරන්න ඒ දේවල් ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයක් ආරම්භ කරලා තිබෙනවා මොකද දැන් එක කෙනෙකුට හිතෙන්න පුළුවන් සමාජයේ මතයක් තියෙනවා මේ සහල් අපි දැන් කඩෙන් හාල් ගත්තා මේ සහල් වල කොච්චර වසවිස තියෙනවද කොච්චර මේ රසායනික ද්‍රව්‍ය දාලාද මේවා පාවිච්චි හදන්නේ කියන කාරණාවත් හිතෙන්න පුළුවන් ඒතර එහෙම තත්ත්වයක් යටතේදී එහෙම භාවිත නොකරපු අපේ දේශීය සහල් වර්ග පාරම්පරික සහල් වර්ග මේ රසායනික පොහොර භාවිත කරන්නේ නැතුව මේ කාබනික පොහොර භාවිත කරලා ඒ වගා කිරීම කරන ක්‍රමවේදයක් ආරම්භ කරලා තිබෙනවා හෙලසුවේ වෙදමැදුර හරහා ඒතරතුරුත් අපි ඔබට සෝදානම් ඉදිරියේදී කියන්න දැන් මේ කැඳ වර්ග භාවිත කිරීමෙන් කොහොමද මේ සිරුරේ ප්‍රතිශක්තිකරණය වර්ධනය වෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් වෛද්‍ය මාලින් බඩගොඩ මහත්මයා තවත් කරුණු පැහැදිලි කිරීම කළා ඒ කියපු ආකාරයටම හදාගත්තොත් මේකේ ඖෂධීය ගුණය නියමාකරෙන් ලැබේ. එක එක කැඳ වර්ග හදන්න තියෙන එක එක විදිහට. ඒ කැඳ පැකට්ුවේ ලේබලයේ දිගහැරියාම සුදුසු ප්‍රදේශ ටික ලැබෙයි. කියවල ලබා ගන්න පුළුවන් කොහොමද හදන්නේ කියලා. අතර මේ කැඳ වර්ග ටික මාරුවෙන් මාරුවට රෝගයක් දැනට බෙහෙත් ගන්න රෝගයක් තියෙන කෙනෙක් නම් අඩුම ගානේ මාස දෙකක්වත් දිනපතා ගන්න ඕන ඇඟේ තියෙන විස ටික සම්පූර්ණයෙන් ඉවත් කරලා සුවය ඇතින තත්යකට ඇඟේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය ගන්නවා. රෝගයක් නැති කෙනෙක් නම් මාසයක් විතර දිගට එක දිගට බිව්වත් ප්‍රමාණවත් වෙනවා ඇඟේ තියෙන විස ටික අයින් කරලා නිරෝගී වෙන්න. අතර ඒ මාස දෙකෙන් පස්සේ අපිට කෑමත් එක වසවිස කැවෙනවා නම් ඒ කියන්නේ එළවලුත් එක්ක හරි පළතුරුත් එක්ක හරි වසවිස ගහපු જાති අපිට කැවෙනවා නම් එලසුවෙන් උපදෙස් දෙන්නේ දවසක් කර දවසක්වත් කැඳ ටික පානය කරන්න මොකද දිනපතා කැවෙන විස ටික ඇඟෙන් අයින් වෙන්න ඕන නැත්නම් ආයෙ ලෙඩ වෙන්න පුළුවන් කියලා. එතකොට දියවැඩියා තියෙන රෝගියෙක් නම් බටහිර බෙහෙත් ටික ගන්න ගමන් කැඳ ටික මාරුවෙන් මාරුවට දිනපතා පාවිච්චි කරන්න. පාවිච්චි කරනකොට තමන්ට තේරෙයි තමන්ගේ සීනි අඩු වෙන ආකාරය. මොකද කැඳ ටික බොනකොට දියවැඩියා හොඳ වෙන්න ගන්න. දියවැඩියා හොඳ වෙන කෙන බටහිර බෙහෙත් බිව්වොත් බටහිර බෙහෙත් වල තමයි සීනි අඩු වෙන එක වෙන්නේ. ඒතර ඕනවට වඩා අඩු වෙන්නත් පුළුවන් බටහිර බෙහෙත් බොන නිසා. එතකොට එහෙම කෙනෙක් මං ඉතින් වෛද්‍යවරයෙක් හමු වෙන්න ඕනෙත් නෑ. වෛද්‍යවරයා සාමාන්‍ය අපි බටහිර වෛද්‍යවරයෙකුට උපදෙස් දෙනවා. සීනි අඩු වීමක් දැනුනොත් තක් ගාලා තමන් ගන්න බෙහෙත් ප්‍රමාණය අඩු කර ගන්න කියලා. ඒතර තමන්ටම පුළුවන් මේ කැඳ ටික බොනකොට තමන්ගේ රෝගේ අඩු වෙන. එක්කෝ සීනි ලැබ් එකේ බලලා හරි පරීක්ෂණයෙන් බලලා හරි නැත්නම් ඇඟට දැනෙනවා නම් දාඩිය දැමීම් බඩගිනි ගොඩක් ගන්න ගතිය කලන්ත ගතිය එනවා නම් සීනි අඩු වෙන ලක්ෂණ එනවා නම් තමන්ටම පුළුවන් තමන් ගන්න බටහිර බෙහෙත් ටික ක්‍රමයෙන් අඩු කරගෙන යන්න. ලෙඩු 100ක් ගත්තොත් දියවැඩියා තියෙන අපේ අත්දැකීම 90 දෙනෙකුට විතර වගේ මාස දෙකක් යනකොට නිවැරදිව කැඳටික දුවොත් බෙහෙත් සම්පූර්ණයෙන් නවත්තන ගානටම සුවය ලැබෙනවා. ඒ සුවය ලැබුණෙන් පස්සේ ඒ කෙනාට සීනි කන්නත් පුළුවන් පැණි කන්නත් පුළුවන්. එතනින් එහාට සීනි ලේවල සීනි වැඩි වීමක් නැහැ. කියන්නේ නිට්ටාවටම සුවය ලැබෙනවා.
අපිට පුළුවන් නම් අපේ ආහාර රටාවන් වෙනස් කරගෙන අපේ දේශීය දේවල් වලට දේශීය ආහාර ද්‍රව්‍ය වලට මේ පාරම්පරික ගොවිතැනින් ලබා ගන්නා වූ ක්‍රමවේද වලට ආහාර වලට අපිට හපව යොමු වෙන්න පුළුවන් නම් තිලින අපිට මේ එන මේ වගේ වසංගත වලින් ආරක්ෂා වෙන්න එහෙම නැත්නම් මේ බෝ නොවන රෝග වැළඳීමෙන් ආරක්ෂා වෙන්න අපිට මේ යම් ආරම්භයක් ලබා ගන්න පුළුවන් වෙයි මේ සාකච්ඡාව. දැන් මේ කොහොමද මේ මේ දේශීය සහල් වල වැදගත්කම කොයි ආකාරයෙන්ද තියෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් ආයුර්වේද වෛද්‍ය උත්පලා පෙරේරා මහත්මිය අපිත් එක්ක මේ සාකච්ඡාවේදී කරුණු අනාවරණ කළා. අපේ ඇඟේ තියෙන ගොඩක් වසවිස. එතකොට මේ වසවිස වලින් යුක්ත රෝගියාගේ ඉස්සලාම් කරන්න ඕනේ මේ වසවිස ටික අයින් කරන ක්‍රමවේදයකට යන්න ඕනේ. එතකොට ඒ වසවිස ටික අයින් කරන ක්‍රමවේදයක් තමයි මේ දේශීය සහල්. එතකොට මේ හෙලසුවේ තියෙන ටික. ඉතින් අපි දැන් මම සාමාන්‍යයෙන්ම වග රෝගින්ට අපේ විදිහට මම කෂායයක් දෙන අතර මේ කැඳ ටික, මේ අට්ටික පාන ටික, මේ ටික මම අනිවාර්යෙන් දෙන්නේ. මොකද එකක් තමයි මේ වසවිස ටික අයින් කර ගැනීම හැකියාවක් නැහැ. අපි ඒ කියන්නේ අපේ ඇඟට වසවිස දාන ක්‍රම ඕන තරම් තියෙනවා. ආහාර වලින් දානවා, සහල් වලින් දානවා, එළවලු වලින් පළතුරු වලින් දානම හැබැයි වෙන ක්‍රමයක් නැහැ මේ වසවිස ටික ඇඟින් අයින් කරන්න. ඒතර මේ අයින් කරගන්න ක්‍රමවේදයක් ඉදිරිය තමයි මම මේ කැඳ ටික දෙන්නේ. කැඳ සාමය අට්ටික පානය දෙනවා. ඊට අමතර මේ දේශීය සහල් කන්ද කියනවා. ඒ වගේම දැන් වග්ගම මැදවචි වග්ගඩු රෝහලක් තියෙනවා ආයුර්වේදයේ සම්බන්ධයෙන්. එතන මම සායන කරනවා. එතෙන්දී ගොඩක් ඉන්නේ වග්ගා රෝගීන් ඉන්නේ ගොවියෝ. ඒ ගොවියන්ට කියන්නේ ඔයගොල්ලෝ මෙච්චර කල් කළේ මොකද්ද කෘමිනාශක වල්නාශක පොහොර දාලා වගා කළා. දැන් මම ක්‍රමවේදය කියන්නම් කියලා මෙන්න මේ ක්‍රමවේදය මම හඳුන්වලා දීලා තියෙනවා. දැන් අක්කර 300ක් විතර දිගට මේ ගොවියෝ මේ රෝගී මේ දේශීය සහල් හදනවා. ඒගොල්ලෝ මේක පරිභෝජනය කරනවා. ජනතා සේවයට dedicated to serve the people. Dalungala Kepa ජනතා සේවයට dedicated to serve the people. මේ ටික කෙරුණෙන් පස්සේ ඇඟේ ප්‍රතිශක්තිය වර්ධනය වෙලා තියෙන්නේ. ඕනම විස බීජයක් ආවොත් රොද්දෙන් තත්ත්වයට ඇඟපත් වෙනවා. ඇඟේ වසවිස නැහැ, හෝමෝන පද්ධති හොඳට වැඩ කරනවා කියන්නේ. ඕනම දෙයකට ඔරොත් දෙනවා. ඒ වගේම බෝ නොවන රෝග සෑදීමේ අවස්ථාව නැති වෙලා යනවා. ඒ කියන්නේ බෝ නොවන රෝග අපිට වළක්වා ගන්න පුළුවන් සම්පූර්ණයෙන්ම මේ ආහාර රටාවට හුරු වුණොත්. ඒක තවත් කෙනෙකුට මම තවත් මතක් කරනවා. මොකද විශේෂයෙන් බෝ නොවන රෝග සහ මේක ප්‍රතිශක්තියට ඉතා වැඩගත්. බෝ වන රෝග වල ඉතා වැඩගත්. සම්පූර්ණයෙන් ඇඟේ ප්‍රතිශක්තිය සම්පූර්ණයෙන් වර්ධනය කරන්න ඒ වගේම ඇඟේ බෝ නොවන රෝග වෙලකී සිටින්නම් ඉත්තාවටම කියන්නේ ඉත්තාවටම සෞඛ්‍ය තත්ත්වෙම ගන්න ඕන නම් අපි මේ කැඳ ටික පාවිච්චි කරන දියවැඩියා රෝගියෙක් නම් මාස දෙකක් යනකොට හොඳ වුණා. එතනින් එහාට නවත ජීවිත කාලෙටම දියවැඩියා හැදෙන්නේ නැතුව තියෙනනම් අපේ කෑම වේලේ වසවිස අඩංගු ආහාර ඉවත් කරගන්න වෙනවා. ප්‍රධාන වශයෙන් බත්. බත් වල ගොඩාක් කුසී රසායන අඩංගු වෙනවා. ඒතර බත අපිට පුළුවන් නම් වෙනස් කරගන්න පාරම්පරික හාල් වලට වසවිස නැතුව වාකුවේ. ඉදිරියට මම හිතන්නේ පුළුවන් වෙයි. මොකද අපි වසවිස නැතුව කන්න කිව්වට වැඩක් නැහැ. මේ රටේ වසවිස නැති හාල් වැවෙන්න ඕන. ඒතර වැවෙන්න අපි තාක්ෂණ දීලා තියෙන හෙළසුවෙන් හෙළගොවිතන කියලා දැනට අක්කර 10 ගන්නක් අපි වාවගෙන යනවා. ඉදිරියට හැමෝටම මේ බත් ටික කන්න ලැබෙයි. නුදුරු අනාගතයේදී මේ බත් වලට යන්න ඕනේ. ඒ වගේම පුළුවන් තරම් වසවිස නැති එළවලු පළතුරු වලට අපි යන්න ඕන. ඒ වගේම අනිත් ප්‍රධාන කාරණේ අපි බටහිර වෛද්‍යරු හැටියට මම හිතන්නේ අපි කරපු ලොකුම වැරද්දක් මේ රටේ මිනිස්සු මස් මාංශ වලට හුරු කරපු. අද බටහිර වෛද්‍ය ක්‍රමෙම ඔප්පු වෙලා තියෙනවා මස් මාංශ ගන්න කෙනාගේ ප්‍රතිශක්තිය අඩු වෙනවා. බෝ පිළිකා දක්වා සියලු බෝ නොවන රෝග ටිකට ප්‍රධාන අවදානම් සාධකයක් මස් මාළු බිත්තර කියන එක. ඒතර මේ මස් මාළු බිත්තර ඉවත් කර ගන්න පුළුවන් නම් ඒ කෙනා ලෙඩවීම නැවත ලෙඩවීම අඩුයි. ප්‍රතිශක්තිය වර්ධනය වීම හොඳයි. මස් මාළු නොකන කෙනා බෝ වන රෝග වලට මුහුණ දීමේ ශක්තිය ඇඟේ වැඩි. හොඳයි අපි අද නැත්තේ බැලුම්ගලින් කතා බහ කරමින් ඉන්නේ දේශීය ඔසු වර්ග භාවිත කරමින් කොහොමද අපේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරගන්නේ කියන කාරණාව සම්බන්ධයෙන්. ඉතින් මේ සම්බන්ධයෙන් කතා කරනකොට අපි විශේෂයෙන් මතක් කරා මේ කොහොමද අපේ ප්‍රතිශක්තිකරණය වැඩි කරගන්නේ නැත්නම් මේ රෝගයක් වැළඳෙන්න කලින් අපි කොහොමද ඒක පවත්වා ගන්න කියන කාරණාව. තවදුරටත් අපිට බොහෝ දේ තියෙනවා කතා කරන්නට. ඔව් තිල්ල මේ අපේ ගොවිතැන කොහොමද මේ සාම්ප්‍රදායනුකූලව අපේ ආහාර රටාවට කොහොමද මේ දේවල් භාවිත කිරීමේ වැදගත්කම කොයි ආකාරයෙන්ද කියන කාරණාව සම්බන්ධයෙන් ආයුර්වේද වෛද්‍ය උත්පලා පෙරේරා මහත්මිය තවත් කරුණු පැහැදිලි කිරීම කළා. දැන් අද ගත්තොත් බටහිර රටවල් හොඳයි කියනවානේ අපිට වැඩි විද්‍යාව දිනුනේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ තියෙනත් ඇමරිකාවේ. ඒ රටවල් වල තමයි වැඩිම COVID-19 patient ලා මැරෙන්නේ. එතකොට ඒගොල්ලෝගේ කෑම එකේ නේ අපිටත් කන්න කියන්නේ. දැන් කෑම එක පිඟාන ඇඳලා බෙදලා දෙනවනේ අපිට කන්න කියලා. එතකොට ඒකෙන් වාසියක් ඒගොල්ලන්ට වෙලා තියෙනවා. මේ උදාහරණ ඕනේ තරම් තියෙනවා මෙහෙම කතා කරන්න. එහෙනම් මොකද්ද කන්න ඕනේ? දැන් මේක හොයාගෙන ඉන්නකොට තමයි මට මේ හෙලසුවේ ප්‍රියන්ත සේනානායක මහත්මිය හම්බුනේ. එතකොට මම එතුමියකින් අහුව ඇත්තටම අපි පොල්තෙල් ආහාරයට ගන්න ඕනේද නැද්ද? එතුමිය මට කිව්වා පොල්තෙල් හොඳයි.
හැබැයි කොලෙස්ටරෝල් හැදෙන්න පුළුවන් ඒක වළක්ව ගන්න තමයි අපි කුළුබඩු එක ආහාරයට කුළුබඩු එකතු කරන්නේ. දැන් අපි කෑම වෙනකොට කොහොමද කුළුබඩු පොල් තෙල් දෙකම එකට එකතු වෙනවන්නේ. පොල් කිරි දාලා වෙනකොටත් කුළුබඩු දාන. තෙල් දාලා ටෙම්පරාදු කරත් කුළුබඩු එකතු කරනවා. දැන් හෙලස්වේ කැඳේකෙත් මේ කුළුබඩු තියනවා පොල් කිරි දාලා හදන. දැන් ගොඩක් අය හෙලස්වේ කැඳේක බොනකොට හැම තිස්සෙම මගෙන් අහපු එක තමයි ડોක්ටර් මිටි කිරි දැම්මට කමක් නැද්ද? මට හෘද රෝගයක් තියෙනවා. මට කොලෙස්ටරෝල් තියෙනවා. එතකොට ප්‍රියන්ත සේනානායක මහත්මියගෙන් මම උපදෙස් ගත්තාම කිව්වා මේකේ හදලා තියෙන විදියට ගැටලුවක් ඉන්නේ. බය නැතුව රෝගීන්ට දෙන්න කිව්වා. මම රෝගීන්ට දෙන ගම මාසෙන් මාසයට කොලෙස්ටරෝල් බැලුවා. හෙලස්වේ කැඳේක දෙන ගම. එතෙන්දි මම දැක්කේ කොලෙස්ටරෝල් අඩු වෙගෙන යනවා. ඒ තියා බයිපාස් කරන්න හිටිය 4 දිනේ අර වේටි අපේ කියනවනේ වේටින් ලිස්ට් එක කාලයක් ඉන්න වෙනවනේ. ඒ කාලය තුල හෙලස්වේ කැඳේක බොනකොට දිගටම පානය කරලා තිබුණා. ස්පිතාලේ අදාළ දිනේ ඔපරේෂන් එකට ඇතුළු වුණාට පස්සේ අදාළ පරීක්ෂණ කරලා දැන් බයිපාස් ඕනේ වෙන්නේ නැහැ කියලා ආපහු ආවයි කියලා අපිට තොරතුරු එවලා තියෙනවා. තෙලින ඒ කතා කළේ ගම්පහ දිස්ත්‍රික් මහරෝහලේ පෝෂණවේදී වෛද්‍ය සුජීවා වික්‍රමසිංහ මහත්මිය සඳහන් කළේ කොහොමද මේ විවිධ වූ ආහාර වර්ග භාවිත කිරීමත් එක්කම මේ ලෝකයේ දියුණුවේ සම්මත රටවල් කියන ආහාර භාවිත කිරීමත් එක්කම කොහොමද මොකද්ද අපිට උනේ කියන කාරණාව දැන් මේ ගොවිතැනේ වැදගත්කම කොයි ආකාරයෙන්ද ඒව කොහොමද අපිට භාවිත කරන්න පුළුවන්කම තියෙන කියන කාරණාව සම්බන්ධයෙන් ආයුර්වේද වෛද්‍ය උත්පලා පෙරේරා මහත්මිය පැහැදිලි කිරීම කළා. මේ වේදකම සහ කොමිතන කියන්නේ දෙකක් නෙමෙයි එකක්. එක මම දැනගත්තේ මෙතෙන්ද. මොකද මෙතෙන්ට හෙලසුවට ආවෙන් පස්සේ. අපේ ආහාරය කියන එක අපිට දැන් ආයුර්වේද ග්‍රන්ථවල කියන්නේ ආහාරය කියලා කියන්නේ ඖෂධයක්. මහා ඖෂධයක්. ඒ කියන්නේ මොකද ආයුර්වේදයේ ආහාරයේ ඖෂධයක් නම් මේ රෝග ඇති වෙන්න බෑ. දැන් එතකොට මේ සහල් කනකොට මේ කැඳ බොනකොට අපි දැකෙන දයක් තමයි මේ රෝග සුව වෙනවා. දැන් මේ කියන මේ කැඳ වර්ග පහ සහ අට්ටික පාන අපි රෝගින්ට දෙනකොට අපි දකින දයක් තමයි මේ බෝන වන මසංගත රෝග, දියවැඩියාව, පිළිකාව, වග්ගා රෝගේ හන්දි රෝග මේ වගේ ගොඩක් දේවල් හොඳ වෙලා යනවා. එතකොට මේ දුම්හට්ටිය කියන එක ඇත්තට මේක දැන් ගොඩක් කාලෙ ඉඳන් මේක වග්ගා රෝගිනත් මම අල්ලනවා. ඒ විතරක් නෙමෙයි ගොඩක් රෝගවලට මම මේක කියන්නේ වෛරස් රෝගවලට මේක අපි දෙනවා. එතකොට මේ හන්දිපත් අමාරුවට, එතකොට පක්ෂාඝාත රෝගීන්ට, ඒ වගේ චර්ම රෝගීන්ට මේ හැම දෙයකටම මේක ඖෂධයක් වශයෙන් අපි නියම කරනවා. මෙතෙන්දී අපි දකින දෙයක් තමයි අර මේ කාලයේ තියෙන රෝගයට, මේ කාලයේ තියෙන රෝගීන්ට මේ කාලයේ රෝගකාරක ටික අයින් කිරීමේ හැකියාව මේ ඖෂධවල, එතකොට මේ දුම්හට්ටියේ මේ කැඳවල මේ දේවල තියෙනවා කියන එක මම අත්දකිනවා. අපිට පුළුවන් නම් තිලන මේ මොහොතේදී කිසියම් රෝගී තත්ත්වයක් වැළඳීමට ප්‍රථම ඒකේ ආරක්ෂා වෙලා ඉන්න ඒක තමයි මේ මොහොතේදී කළ යුතු හොඳම කාරණා. මොකද රෝගයක් වැළඳිලා ප්‍රතිකාර කරනවට වඩා ඒකෙන් ආරක්ෂාලා වෙලා ඉන්න එකෙන් ඒක අපිට විතරක් නෙවෙයි මුළු මහත් සමාජයටම පිටුවහලක් වේවි කියලා අපි විශ්වාස කරන නිසා තමයි නැතෙම් බැලුම්ගල දවසේදී ඔබත් එක්ක මේ ආකාරයෙන් මේ සාකච්ඡාව කරන්න හිතුවේ. ඔබට පුළුවන් මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගන්න, විස්තර ලබා ගන්න ඔබට පුළුවන් අංක 112D කහන්තොට පාර මාළඹේ, අංක 112D කහන්තොට පාර මාළඹේ කියන ලිපිණයට ඔබට ගියොත් මේ දේවල් ලබා ගන්න සහ මේ දේවල් සම්බන්ධව තවදුරටත් තොරතුරු දැනගැනීමේ හැකියාව තිබෙනවා. ඔව්, තොරතුරු දැනගන්න ඔබට කතා කරන්න පුළුවන් 0766 765 85 81 යලිත් මතක් කරන්නම් 076 765 85 81 දුරකථන අංකයට ඔබ කතා කරන්න, කතා කරලා ඒ විස්තර දැනගන්න. තවදුරටත් ඔබට මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ හැකියාව තියෙනවා. අදට net fm බැලුම් වලින් අපි සමුගෙන යන්නේ සූදානම් වෙන්නේ. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා මම තිරින. මම චිරාන්.